සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහෝ අවිවේකී දවස් කරනවක් පහු කරලා මම හිතන්නේ සතියන්තිය ඔබ සියලුම දෙනාටම බොහොම හැඟීමෙන් සංගීතය ගැන හැඟීමෙන් දැස් දල්වාගෙන ඇති අද දවසේ අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න. ඉතින් මම මේ විදිහට ආරම්භයක් ගන්නම්. සම්ප්‍රදායක් වෙනස් කරනවා කියන එක එහෙම නැත්නම් කිසියම් ක්‍රමවේදයක් ගලා යන ක්‍රමවේදයෙන් එළියට ගන්නවා කියන එක සම්ප්‍රදායක් අතික්‍රමණය කරනවා කියන එක මිනිසුන් ගොඩක් කතා කරන මාතෘකාවක්. මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි, මේ මේ විදිහ වෙනස් කරන්න ඕනේ. මේක තමයි අද තරුණයින්ගේ ගොඩක් වෙලාවට තරුණයෝ විදිහට අපි මේ දෙක ගැන නිතර කතා කරනවා. හැබැයි ඇත්තටම ක්‍රමයක් වෙනස් කරන එක එහෙම නැත්නම් ගලා යන රාමුවෙන් එළියට අඩිය තියෙන එක, ඒ අඩිය තියලා දැවැන්ත වෙනස්කමක් මිනිසුන් විශ්වාස කරන වෙනස්කමක් සිදු කරනවා කියන එක සැබවින්ම බොහොම අභියෝගාත්මකයි. නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ අපි හිතුවා රාමුවෙන් එළියට රාමුවෙන් එපිට ගිය මිනිසුත් එක්ක කතා කරන්න. මොකද මේ කතාව බහ ඔබටත් ජීවිතේ මං කියන්නේ අර රාමුවෙන් එළියට යන එක අපි නිතර කතා කරනවා. අතොර රාමුවෙන් එළියට යන්න උත්සාහ දරන ඔබටත් ලොකු පන්නරයක් ගෙන දේවි ඒ කතා. ඉතින් අද දවසේ අපි මුණ ගැහෙන්නේ ඔබගේ රාමුවෙන් එළියට ගියපු රාමුවෙන් එපිට අඩිය තියපු මිනිසුන්ගේ කතා බහ කොළඹ විශ්වවිද්‍යාලය සමාජයත් එක්ක ප්‍රකම්පන වැඩසටහනට. ඉතින් ඔබව මේ අවස්ථාවට බොහොම ආදරෙන් කොළඹ විශ්වවිද්‍යාලය සමාජය වෙනුවෙන් තරුණ ජයසිංහ විදිහට මම ඔබ පිළිගන්නවා. ඉතින් දැන් තමයි වැදගත්ම කාරණාව, කවුද ඒ කෙනා රාමුවෙන් එළියට අඩිය තිබ්බ ප්‍රකම්පනත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලය සමාජයේ අද අපිත් එක්ක එකතු වෙන කවුද ඔහු? අපි දන්නවා පහුගියේ අපි හැමෝම මේ සංගීතයට විවිධ නිර්වචන දෙන්න පුළුවන් ඔබටත් මටත්. සංගීතේ මොන වගේ සංගීතය මෙහෙමයි අපිට දැනන්නේ, සංගීතය මේ විදිහටයි ගලාගෙන යන්නේ. අපිට සංගීතය දැනන අපි සංගීතය විඳින විදිහක් තිබුණා. නමුත් එදා ඉඳන් අපි මේ පහුගිය වකවානු ගණනාවක දශකයේ ගත්තොත් දශක දෙකට හැපැත්ත ගත්තොත් සංගීතයේ කිසියම් ගලාගෑමක් ඇවිල්ලා අපිට දැනුණා පොඩි අඩුවක් හිටසක් තිබුණ සංගීතය ඇතුළේ. අපි අහපු විදපු සංගීතය අපිට මග හැරුණාද, එහෙම නැත්නම් අපි සංගීතයෙන් ඈත් වුණා කියන හැඟීමක් අපිට දැනුණා. මමත් අසන්නෙක් විදිහට, ගීත අසන්නෙක් විදිහට, සංගීත විඳින්නෙක් විදිහට. නමුත් අනට ඔහේ ඇහුණු සංගීතය උනන්දුවෙන් අහන සංගීතයක් බවට පත් කරන්න ඔහුට හැකි වුණා. උනන්දුවෙන් ඇසූ සංගීතය එක වතාවක් දෙවතාවක් නෙවෙයි සිය වතාවක් දහස් වතාවක් අහන සංගීතයක් බවට පත් කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඇසූ සංගීතය ආයාසයෙන් ඇසූ සංගීතය අහලා ඉවර කරන්න නෙවෙයි ඒ විඳින්න ඇටමස් ලේනහරවලට කාවත් දා ගන්නා සංගීතයක් බවට පත් කරන්න ඔහුට හැකියාව ලැබුණා. එතනලුත් එහාට ගිහිල්ලා අද මේ මොහොත වෙනකොට මේ මා හඳුන්වා දෙන්න තනන උත්සාහ කරන ඒ අපූර්ව නිර්මාපකයාගේ සංගීතය අද අදිමාත සංගීතයක් අපිට ගැළවිය නොහැකි ඇබ්බැහිවීමක් බවට පත් වී තිබෙනවා. කොච්චර ඇහුවත් පාන වෙන අහන්න අහන්න විඳින අහන්න අහන නිවෙන සංගීතයක් අපි අද අහනවා. ඒ ඔහු නිර්මාණය කරපු සංගීතය මං හිතන්නේ මට මා දන්නා වචන සියල්ලම මම ගෙනාවා මගේ අත්දැකීම් එක්ක ඔහුව අඳුන්වා දෙන්න. ඇසූ සංගීතය අපි අද විඳිනවා, විඳිමින් අසනවා. තව තවත් මේ ගීත මේ සංගීතය අපි ඇතුළේ සංගීතයත් එක්ක අපි ජීවත් වෙනවා. මේ තමයි ඒ නිර්මාපකයා. ඔහු මට නම් සංගීතය මැවුම් කරුවේ උනන්දුවෙන් අහන සංගීතය වෙනවට අපි ඇබ්බැහිවීමකින් අහන සංගීතය බවට පත් කරපු ඒ රාමුවෙන් එළියට ගිය චරිත අත්තලගේ ආදරණීය සංගීතඥයව සංගීත නිර්මාපකයාව අපි හැමෝම උන්මාදයට පත් වෙලා ඉන්න සංගීත නිමවුම්කරුවව ප්‍රකම්පන වෙනුවෙන් මේ අවස්ථාවේදී මම ඔබව පිළිගන්නවා කොළඹ විශ්වවිද්‍යාල ලියෝ සමාජය වෙනුවෙන්. ඉතින් නිල වශයෙන් ඔබව පිළිගන්න මම ආරාධනා කරනවා. ප්‍රකම්පන ව්‍යාපෘතියේ ව්‍යාපෘති නිලධාරිතුමා ලියෝ සංජිසු පෙරේරා මේ අද දවසේ රාමුවෙන් එළියට අපි කතා කරන ඇඩමී චට්ටත්තරගේ සංගීත සංගීතඥයාවත්
මේ පැමිණි සිසුන් දෙනාවත් පිළිගන්න ඔබට මම ආරාධනා කර සිටිනවා. බොහොම ස්තුතියි තරිදු අයියේ. මුලින්ම ඉතින් මේ වැඩසටහනට අපේ ආරාධනය ඉතාමත් නිහතමානී ලෙස පිළිගෙන අපිත් එක්ක එකතු වෙච්ච චරිතත්තලගේ මහතාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ ලියෝ දිස්ත්‍රික්ක 3601 නියෝජනය කරමින් අපිත් එක්ක එකතුලා ඉන්න ලියෝ සභාපතිතුමා ඇතුළු සීලම දෙනාමත් අනිකුත් ලියෝ සංගම් වල සීලම දෙනාවත් ඒ වගේම අපගේ ලියෝ සමාජයේ සීලම දෙනාවත් ලියෝ නවන අති බහුතරයත් ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඔබ සියලු දෙනා ඉතාමත් ගෞරවනීය ආරාධනයක් කරන්න තියෙනවා. අපිත් එක්ක ආයේ එකතු නැවත එකතු වෙන බලාපොරොත්තු වෙන ඉන්නවනම් කරුණාකරලා Facebook හා YouTube එක්ක අපිත් එක්ක එකතු වෙන්න. මොකද මේ වෙනකොට අපගේ Zoom platform එක පිරීලා තියෙන්නේ. ඉතින් ඒ අරුම කරන ගමන් ඔබ සියලු දෙනාව නැවත වතාවක් පිළිගන්න ගමන් මම තරිදු අයට ආරාධනා කරනවා. මං හිතන්නේ බෙහෙවින් ස්තුතියි සතිඳු මල්ලි. දැන් අපේ කතාව ආරම්භ කරන්නයි යන්නේ. මේ වැඩසටහනේ ආරම්භය පටන් අපි උත්සාහ කරා අර මම මුලින් මතක් කරා වගේ රාමුවන් එළියට අඩිය තියන්න පන්නරයක් ඔබට තියේවි මේ වැඩසටහන ඇතුලේ. ඉතින් ඒ සඳහා හොඳම සුදුසුම කෙනෙක් කාලින වශයෙන් චරිතත්තලගේ සංගීත නිමැවුම් කරුවා නම් මම පහසුවට ඔබට චරිත කියා කතා කරන්නම්. චරිත, දැන් අපි මුලින්ම මගේ ප්‍රශ්නේ මම පටන් ගන්නම්. අද දවසේ ඔබට තියෙන සංගීතයත් එක්ක තමයි ඔබ බැඳිලා ඉන්නේ. සංගීතයෙන් තමයි අපි ඔබව දන්නේ. සංගීතය හරහා තමයි අපි චරිත වඳුරගන්නේ. හැබැයි පළවෙනි ප්‍රශ්නේම අපි ටිකක් වෙනස් තැනකට අරගෙන යමු. අපි ඔබව දකිනවා සංගීතඥයෙක් විදිහට, සංගීත නිර්මාපකයෙක් විදිහට. චරිත කොහොමද චරිතව දකින්නේ? හරි, ඒකට උත්තර දෙන්න කලින් අපි ටෙක්නිකල් චෙක් එකක් දාපුවා. මාව හොඳට හරියට ඇහෙනවද, පේනවද, කොහොමද? ක්ලියර් ඇහෙනවා. ක්ලියර් නේද? රයිට්. ඔක්කොම කලින් ඉන්ට්‍රඩක්ෂන් එක ගැන කියන්න ඕනේ. ඒ ඉන්ට්‍රඩක්ෂන් එක තරම් ලොකු ඉන්ට්‍රඩක්ෂන් එකක් මට කවදක්වත් හම්බෙන්නේ නැහැ. ඒකින්ද මාව පුදුම ප්‍රෙෂර් එකකට තල්ලු කරලා තින්නේ වෙබිනාර් එකේ උදේ පාන්දරම. කන්සර්ට් එක පළවෙනි දවසේ ගියාට වැඩිය ප්‍රෙෂර් එකක් දැන් තියෙනවා මට. වාර දීලා තියෙන ඉන්ට්‍රඩක්ෂන් එකත් එක්ක ලොකු වගකීමක් ඇතුව මම දැන් කතා කරන්න වෙලා තියෙනවා. කොහොම හරි යෝ වා පටන් ගත්ත පළවෙනි ප්‍රශ්නේම අමාරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ වා අහන්නේ මම මියුසිෂන් කෙනෙක් හැටියට මං එළියෙන් මාව කොහොමද දකින්නේ වගේ ප්‍රශ්නයි. ඒක ටිකක් අසාධාරණ ප්‍රශ්නයක්. හරි අමාරු. මොකද මම ඒක එහෙම හිතලම නැහැ. මං මාම ඔබ්සර්ව් ඒක සාමාන්‍ය මිනිස්සු කරන්න පුළුවන් වැඩක්ද මන් දන්නේ නැහැ. තමන්ම ඔබ්සර්ව් කරන එක. නමුත් මෙහෙම උත්තරයක් දුන්නොත් ඒක ඉතින් මාර ෆිලොසොෆිකල් ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ මම මාව එළියෙන් දැක්කොත් තර්ඩ් පර්සන් කෙනෙක් ඇටියට චරිතාතලගේ මම දැක්කොත් මම සන්තෝෂ වෙයිද නැද්ද කියන එක ගැන ඉතින් ප්‍රශ්න තියෙන තැනක හරි අමාරුයි මම මං ගැන කියන්නේ. නමුත් මට මෙහෙම දෙයක් තියෙනවා. මං කරන සංගීතය ගැන මං කතා කරනවා නම් මට දැනිලා තියෙන දෙයක් තමයි මම ඒක ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. මං යම් යම් ප්‍රතිපත්තීන් මට මං දන්නේ සහජයෙන්ම මං ආරක්ෂා කරන සංගීතය කරන්න යද්දී ඒක නිකන් මං කොන්ෂස්ලි හිතලා කරන එකක් නෙමෙයි. ඒක මට සහජයෙන්ම ඇවිල්ලා තියෙන දෙයක්. ඒක මගේ ඇඟේ කෑල්ලක්. ඉතින් ඒක මට ගොඩක් වෙලාවට උදව් වෙලා තිනවා සංගීතය කියන එක හොඳින් අඳුරගන්න. ඒක මම මගේ ජීවිතය ආස කරන කෑල්ලක්. මම ඒක ගැන සන්තෝෂ වෙනවා. මොකද මියුසික් කියන එක ඇතුළෙත් අර මේක අර කලින් කිව්වා වගේ ෆිලොසොෆිකල් ක්වෙස්චන් යන්නේ. දැන් අපි දන්න හොඳම ෆිලොසොෆි එකක් තමයි බුද්ධි ෆිලොසොෆි. බුද්ධි ෆිලොසොෆි කියේ තියෙනවානේ අපි කතාවට අහලා තියෙන ඉතින් රහත් ඵල ලබා ගත්තා ඉඳලා තියෙනවා. නමුත් ඒගොල්ලන් ඒ එහෙම නැත්තම් ඒ එච්චර දැනුමක් එක්ක කරගත්ත අයව හොයාගෙන යන්න ඕනේ. ඒ දැනුම මොකක්ද, එහෙම නැත්නම් ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක මොකක්ද කියන එක ගැන තේරුමක් ගන්න. ඉතින් ඒ වගේ කරන්න ඕන නම් ඒ සාමාන්‍ය සමාජයෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි ඔය කතාවම සංගීතයටත් අදාළයි. සංගීතයටත් සමානකමක් තියෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ මියුසික් වල ඩෙප්ත් එක හොයන්න නම් එහෙම නැත්නම් මියුසික්
මනුස්සය කැටේ මියුසික් ෆීල් වෙන විදිය පුළුවන් තරම් මේ ලයිෆ් ටයිම් මේ පුළුවන් තරම් අත්විඳින්න නම් මියුසික් කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න නම් අර මිනිසු රහත් වීමුන හොයාගෙන ගියා වගේ සංගීතය ඇතුලේ ගුරුවරු හොයාගෙන යන්න වෙනවා ඒක ලිවිං කවුරු හරි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලිවිං නොවන මොකක් හරි ෆිලොසොෆියක් වෙන්න පුළුවන් ඒක පිටිපස්සේ හඹාගෙන යෑම එහෙම නැත්නම් සංගීත සංගීතයේ රහස් තැන් එහෙම නැත්නම් සංගීතය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ උත්තරේ හොයාගෙන යන්න යන්න තේරෙනවා ඒක ඒක තියෙන සෝෂල් මීඩියා වලවත් අපේ එදිනෙදා ජීවිතේවත් නෙමෙයිය කියන තැන. ඒ කියන්නේ සංගීතය කියන එක වෙළඳ භාණ්ඩයක් වෙන තැනක ඒ වගේ සැටිස්ෆැක්ෂන් හොයාගන්න අමාරුයි. මම කියන්නේ වෙළඳ භාණ්ඩ කියන වැරදි කියන ඒකේ ඒක වෙනම සැටිස්ෆැක්ෂන් එකක්. නමුත් සංගීත අර උද්දාගෙන රහත් ඵලය හම්බ වෙනා වගේ සංගීතයේ ඩෙප්ත් එක සංගීතයේ තියෙන යටම දේවල් ඒක මනුස්සයට ෆීල් වෙන්නේ වෙන වෙන විදි හොයන්න සංගීතය එක්ස්ප්ලෝර් කරන්න කරන්න තේරෙනවා ඒක සෝෂල් මීඩියා වලවත් එදිනදා ජීවිතේවත් නෙමෙයි තියෙන්නේ කියලා. ඒක ඒක තියෙන්නේ අර සොසයිටි එකෙන් හැංගිලා තියෙන සොසයිටි එළියේ තියෙන්නේ. ඉතින් මියුසික් කියන එක මට අන්න ඒ විදිහට මට මියුසික් ගැන එක්ස්ප්ලොරේෂන් එකක් කරන්න මගේ ජීවිතේ සමහර ප්‍රතිපත්ති මට උදව් වෙලා තියෙනවා. ඉතින් මං තුන්වෙනි third person කෙනෙක් හැටියට මාව දකින්නවා මං ඒ සම්බන්ධයෙන් සන්තෝෂයි. නමුත් හරි අමාරුයි වාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමන් ඔය තමන්ට කොහොමද පේන්නේ කියන එක ඒක ඒක අර matrix එකේ neo ට විතරයි ඒකට පුළුවන් උත්තර දෙන්න. තමන්ගේ තමන්ට අනන්‍ය තමන්ගේ විශ්වාස කරන අගනාකම් වටිනාකම් එක්ක සංගීතය පේන්නේ කියන එක ඒක සංගීතය තුළ විශ්වාස කරන matrix එකේ neo ඒක හරි අමාරුයි සංගීතයත් එක්ක ඒ ටැලන්ට් එක කියන එක යම් කිසි උපතින් ආරම්භ වෙන ටැලන්ට් එක ඉතින් තියෙන්න ඕනේ කියන නැත්තම් ස්කිල්ස් ගොඩක් මොකද සංගීත මියුසික් ඇන් ටැලන්ට් ස්කිල් එක මන්දනේ මම අපිට අත්මගදී මගේ පොකට් ලොක් කරගන්න පුළුවන් ජීවිතේ සෝ ටැලන්ට් එක කරලා 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 නමුත් උපතින් ගෙනාපු නම් ඒ කෙසේටත් මට ඒක ටැලන්ට් එක කියන එක ඉතින් උපතින් අරන් ඉන්න ඕනේ ටැලන්ට් එක තියෙන මෙලොඩි ගායකයෙක් හම්බ වෙලා නැත්තම් ස්කිල්ස් ගොඩක් පුරුදු වෙන්න වෙනවා ප්ලේ කරන්න ගත්තාම ඉතින් මන්ද නැ මම විශ්වාස කරන්න මාකට දැනගෙන ගත්තා මට ඔළුවේ ඉතින් ටැලන්ට් එකක් තිබිලා මෙලොඩි එක උපතින් ගෙනාපු නමුත් ඇංගිලි හරහා ඒ කෙසේටත් මට ඒක ප්ලේ කරන්න පුළුවන් කියන එක ඉතින් ඒක පොඩි gedara කාලෙක මම හරියට බයිස් කරලා තියෙන මෙලොඩි ගායකයෙක් හම්බ වෙලා ඒක ඒක නිකන් ප්ලේ කරන්න ගත්තාම මට ඒක ඉමේජ් නැහැ සෝරි ඩිස්කවරි එක ඔළුවේ ඉතින් ඉතන මෙලොඩි එක අර පොඩි පොඩි ගීකට ඒක තේරෙන්නේ නිකන් සුපර් පාවර් එකක් ප්ලේ කරන්න පුළුවන් කියන එක. ඒක පොඩි ඒක ඇඩික්ෂන් කාලේ මම හරියට දවසම පොඩි කාලේදී ඒක කරගෙන ඉන්නා. ඉතින් ඒක නිකන් ඉන්න ඩිවයිස් එකේ මට ඒක ඇඩික්ෂන් එකක් ඉන්නේ නැහැ. සෝරි ඩිස්කවරි එකට හුරු වුණාම නිකන් අර ජීවිතේ එතනින් පස්සේ කමට ඒක තේරෙන්නේ නිකන් සුපර් පාවර් එකක් කරනවා. ඉතින් ඒක හැමතිස්සෙම ඒක ඇඩික්ෂන් රිලේෂන්ෂිප් එකක දවසම ඇති වෙනා පොඩි වයස ඉඳන් ඉතින් මේ වෙනකම් පොඩි වයසේදී ඔයගේ ඇඩික්ෂන් එකක් මම එක්ස්ප්ලෝර් කරන්න උත්සාහ කරන්නේ. වුණාම නමුත් ඉතින් ජීවිතේ එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන මියුසික් එක ලොකු සරවුන්ඩ් එකේ තියෙන දේවල් ඇති වෙනා පොඩි වයසේ ඉඳන්. ඉතින් ඒක තමයි මම සමාජ තත්ත්වය මේ වෙනකම් මේ සියලුම දේවල් උඩ තමන් මම එක්ස්ප්ලෝර් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් තීර නමුත් ඉතින් නමුත් සංගීත හම්බෙන්නේ ඒ විදිහට තමයි. ඉතින් ඒක මියුසික් අපි කියන එකට මම අපි පොඩි කාලේ තියෙන දේවල් තාක්ෂණය ඉඳන්ම ලොකු ඇඩික්ෂන් එකක් තිබ්බා. ඉතින් ඒක ඒක ලයිෆ් ලොන්ග් ඇඩික්ෂන් එකක්. ඒ සියලුම දේවල් උඩ තමන් මම නාස්තන්න පුළුවන් මොකද්ද කියන එක ඉතින් තීරණය කරනවා. නමුත් සංගීත හම්බෙන්නේ ඒ විදිහට තමයි. මියුසික් කියන එකට හම්බෙන් ඔබට
යමක් රිසෝල්ව් කොහොමද සිද්ධියන්නේ දැන් මට මම නිතර කල්පනා කරලා ඉන්නේ නැත්නම් ප්‍රශ්නයක් විසඳෙන්නේ ඇඟට දැනෙන සහනේ තියෙන අන්නේ සහනේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න බැරි මනුස්සයෙක් ඒ කරද්දී ෆීල් එක ගැන ඒක අදහසක් නැහැනේ ඒ වාදනේ මේ මෙලඩිස් එහෙම නැත්නම් ඒක හරි එක්ස්ප්ලේන් කරන්න අමාරු ඒක අතර යමක් රිසෝල්ව් සම්බන්ධකම ඇඟට දැනෙන අපි හදා ගන්න පොඩි ප්‍රශ්නයක් විසඳෙන්නේ ඇඟට දැනෙන සහනේ තියෙන අන්නේ සහනේ ඇඟට පොඩි රිසෝල්ව් එකක් තනක් ඉන්න ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරද්දී වල තියෙන දේවල් ඒක ඉතින් ඒක මියුසික් වාදනේ මේ තේරෙන අය නැත්නම් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න පුළුවන් අතර තියෙන සම්බන්ධකම තේරෙන අපි ඉතින් ඒ පැටර්න් එක ඩිස්ට්‍රැක්ෂන් එක ඒක තනක හරි සතුට ඇඟට පොඩි රිසෝල්ව් වෙන තනක් ඉන්න දන්නවන දෙයක් ඒක පොඩි කාලේ ඉඳන් ඒක මියුසික් දී ඉන්ජෙක්ට් වෙද්දි තේරෙන අය කොයන්න ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් කියන එක සම්පූර්ණයෙන්ම ඩ්‍රග් තේරෙනවා. ඉතින් ඒ ගොඩක් සැටිස්ෆැක්ෂන් එක හරි සරසින් දෙන කියන එක. මොකද එතනින් එහාට තව සතුට දනවන දෙයක් පටන් ගන්නවා. ඉතින් ඒක පොඩි කාලේ පැත්තක දාලා ඒක දී ඉන්ජෙක්ට් වෙද්දි මෙලොඩිකාට කොයන්න ගන්න ඉතින් තියෙන ටෙක්නොලොජි තියෙන කීබෝඩ් එක සම්පූර්ණයෙන්ම සින්තසයිසර් කියලා කියන්නේ. ඉතින් ඒකේ තියෙන ස්පීකර් දෙක ගොඩක් සමානයි මියුසික් උත්තන් තියෙන ටෝන්ස් මාරු කරන්න පුළුවන් මෙලොඩිකා. එතනින් එහාට තව දේවල් හොයන්න පටන් ගන්නවා. හරිද? ඉතින් මෙලොඩිකා ඊට පස්සේ හොයන්න ගන්නවා මේකේ ඇතුලේ කාට වැඩිය ඊට පස්සේ මට තියෙන ටෙක්නොලොජි තියෙන කීබෝඩ් එක මට තබ්ලා සින්තසයිසර්ස් කියලා කියන්නේ ඉතින් ඒකේ මම තබ්ලා වාදක දෙකක් දෙන්න පුත්තන් තියෙන ඒ ටෝන්ස් මාරු කරන්න පුළුවන් මෙලොඩිකාව එහෙමම අමතක කරා හා නිතරම ප්‍රැක්ටිස් කරන්න අවශ්‍යයි ඊට පස්සේ හොයන්න ගන්න මේකේ ඇතුලේ තියෙන දේවල් තමයි ටික කාලයක් ඇද්දි තේරෙනවා මේක ඉවරයක් වෙන්නේ නැති ආසිතර මට තබ්ලා එක ඒ කියන්නේ ඉතින් මම තබ්ලා වාදනය ඉගෙන ගන්න ගියාම මම දකින්න ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියන්නේ ඩිසිප්ලින් එකක් ලයිෆ් ටයිම් එකක් මදි තබ්ලා වාදනය නිතරම ප්‍රැක්ටිස් කරන්න අවශ්‍යයි ඒ ගණ දෙන සමිතින් තබ්ලා ටික කාලයක් ඇද්දි තේරෙනවා මේක ඉවරයක් නැහැ එළිය දාන්න එක ජීවිත කාලයක් ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් කීයක් තියෙනවා විෂය මියුසික් කියන එක ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් කරන්නවත් කියන්නේ එක ලයිෆ් ටයිම් එකක් මදි තබ්ලා වාදනය අර ඒ කුතුහලයේ කියුරියොසිටි එක වාදනය රසින් කෙනෙක්ව ජීවත් කරනවා ඉතින් මට හියුමන් එක්ස්ප්‍රෙෂන් එකට එළිය දාන්න එක ජීවිත කාලයක් තියෙනවා මියුසික් වල රසවින්දනය ඒ කියන්නේ මම හොයාගන්න කියන්නේ මම රසවින්දනය තව අලුත් කරන්නවත් හිතන්න මගේ ඇඟට දැනෙනවා නම් නමුත් ඉතින් අර ඒ කුතුහලයේ කියුරියොසිටි හොඳ වෙලාවට මියුසික් කියන එක කරවන්නේ ඉතින් මට මේක හෙටත් විනෝද වෙන දෙයක් නේ ඒක හොඳ වෙලාවට ඒක රසවින්දනය ඒ කියන්නේ මම හොයා ගන්නවා කියන එක මම රසවින්දනය තව අලුත් කරහකට වාර්ණ පැනෙවුවත් මගේ ඇඟට දැනෙනවා ඒක ඩ්‍රග් එකක් හැටියට දාලා වාර්ණයක් පැනෙවුවත් හොඳ වෙලාවට මියුසික් කියන එක මියුසික් කියන්නේ ඒක මේක තමයි මියුසික් කියන සේක මිනිස්සු විනෝද වෙන දෙයක් නේ ඒක මියුසික් කියන එක ඉස්සර දන ගහන්නේ ওই කාරණා රසයක් මියුසික් ඩ්‍රග් එක වාර්ණ ওই කාරණා ඉඳ ඒක අර ඒක ඩ්‍රග් එකක් හැටියට දාලා වාර්ණ පුළුවන් අපේ සයිකොලොජි වගේ එහෙම නෝද ගමන දෙයක් කරන්න ඉතින් ඔය ඔය කාරණා සේක්‍රෙට් එක මිනිස්සු මියුසික් කියන එක ඉස්සර පොඩි කාලේදී දන ගහන්නේ ওই කාරණා ගන්නවා මියුසික් එක කාර්යයක් තියෙන ওই කාරණා ඒක තමයි ඉන්ස්ට්‍රුමන්ට් එක්ස්ප්‍රෙෂන් කතා කරන්න ගන්න ඒකට පුළුවන් අපේ සයිකොලොජි ඒක ඉඳන් තමයි මම ඉන්ස්ට්‍රුමන්ට් එක හොඳ ගන්නවා කරන්න ඉතින් ඔය ඔය කාරණාවක් ඒක වෙන ජීවිතයක් නමුත් ඔය විදිහට සෙන්ස් නොවුණා පොඩි කාලේදී ක්‍රියේටිවිටි කියන එක නැත්නම් ක්‍රියේෂන් කියන එක ඒකටවත් එක ලොකුට සම්බන්ධ වෙන්නේ නැහැ. يعني ඉන්ස්ට්‍රුමන්ට් එකක් තමයි ඔලේ මියුසිකල් ක්‍රියේෂන්ස් එනවා නම් ඒක හින්දා තමයි මම ඉන්ස්ට්‍රුමන්ට් ගිව් අප් කරන්නේ. මොකද ඒක ඒක වෙන කතන්දරයක්. ඒක වෙන ජීවිතයක් වල තියෙන. ඉතින් මම ගොඩක් නමුත් මියුසික් ක්‍රියේට් කරන්න පටන් ගන්නවා තබ්ලා වාදනය ක්‍රියේටිවිටි කියන එක නැත්නම් ක්‍රියේෂන්ස් කියන එක ඒක මොකද මම තබ්ලා වාදනය වෙන්නේ නැහැ. يعني මියුසික් ක්‍රියේෂන් තමයි ඔලේ මියුසිකල් ක්‍රියේෂන් මම නම් ඒක අනිවාර්යෙන්ම සපෝට් මම ඒක තවත් ආසන කියන දිවාගේ එහෙම ඒ ප්‍රශ්නෙට සම්පූර්ණ ගැලවිදි මගේ ආසන මියුසික් හම් වෙන්නේ කියන එක මම ඒ විදියට මියුසික් අතාරින්න ප්‍රොඩක්ෂන් හරි මගේ උලේ මම වෙන මියුසික් අතාරින්න එපා
අමාරු නම් ගීතය නිර්මාණය කරන්න අල්ලගෙන ඉන්න මිනිස්සු කරා අතාරින්න වගේ යාම දෙවි ප්‍රශ්නෙට සම්පූර්ණ මේ එතන මිනිස්සු හම්බෙන්නේ අපි මේ චරිතගේ මේ හැදිරි කිරීමත් එක්ක අපිට එක තැනකට එනවා මේ ටෙක්නොලොජි කියන වචනේ මිසික් අතාරින්න එපා තාක්ෂණයේ අමාරු නම් දැන් අපි දකින චරිතගේ සංගීතය ඇතුලේ අල්ලගෙන ඉන්න මිනිස්සු අතාරින්න මිනිස්සු වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නෙට මම හිතන්නේ නැක් අනිත් මේ වෙනත් අපි අහන කීපයක් එහෙම නැත්නම් මේ හැදිරි කිරීමත් එක්ක අපිට ඉන්න තැනකට එනවා මේ තාක්ෂණික වශයෙන් කියන වචනේ අපි කියන්නේ මේ ටෙක්නොලොජිකල් එසන්ස් තාක්ෂණයේ කොහොමද තාක්ෂණික උපගන්න දකින චරිතගේ සංගීතය ඇතුලේ මේ ගීතය මුහු කරනවා මේ සංගීතය තාක්ෂණයේ කියන දේ ඇත්තටම මේ පිච් වෙලා තියෙන කියන අපි කියන්නේ මම දැනන නැති එහෙම නැත්නම් මේ ගීතයක් ෆීල් වෙන ගතිය වෙනත් අපි රියල් ගතියක් එහෙම නැත්නම් අපි කොහොමද සංගීතයෙන් එහාට තාක්ෂණය කියන එක තාක්ෂණික වශයෙන් උපගන්න අපි කියන්නේ මේ ටෙක්නොලොජිකල් එසන්ස් එක එහෙම නැත්නම් තාක්ෂණික උපගන්න ඉන්ටරෙස්ටිං ප්‍රශ්න මොකද සහය මේ ගීතය රූප කරනවා මේ සංගීතය හරහා ඉන්ටරෙස්ටිං වෙන්නේ වා ඇත්තටම මේ ගීතයක අපි කියන්නේ මේ දැනන ගතිය එහෙම නැත්නම් මේ ගීතයක් ෆීල් වෙන ගතිය මේ ගීතයක රියල් ගතිය දැනෙන සංගීතයේ ඔබ කොහොමද කොහෙද සිදු වෙන තාක්ෂණය කියන එක පාවිච්චි කරලා තිබිලා තියෙනවා නික හිතන්න ලෝකේ පළවෙනි පාට ඉන්ටරෙස්ටිං ප්‍රශ්න මොකද 50,000 ප්‍රශ්න ඉන්ටරෙස්ටිං වෙන්නේ ඒ කියන්නේ ඒ වාක්‍යෙම තියෙනවා පාටම අමතකන කැලලා තියෙනවා මොකද ඒ කාලේ හිටපු මිනිස්සෙක් අවුරුදු 50,000 ආපු කලින් හිටපු මිනිස්සෙක් සංගීතයේ උපත කියලා තියෙනවා ෆ්ලූට් එක කියන්නේ නැත්තේ තාක්ෂණික අනිවාර්යෙන් තාක්ෂණය තිබිලා තියෙනවා නික හිතන්න ඇට කට්ටක් අරගෙන පළවෙනි පාට ඒක මැදුළු ඉන්ස්ට්‍රුමන්ට් අවුරුදු කරලා 50,000 ප්‍රශ්නික ඉන්ස්ට්‍රුමන්ට්ස් ඉන් ටියුන් එලියට ගන්න ඒ කියන්නේ ඒ වාක්‍යෙම ටෙක්නොලොජි ඒක තමයි හියුමන් ටෙක්නොලොජි කියන්නේ ඒ කාලේ හිටපු මිනිස්සෙක් උපකරණ අවුරුදු 50,000 ඒ උපකරණය මිනිස්සෙක් හදලා තියෙන්නේ හියුමන් ඉමෝෂන්ස් ට්‍රිගර් කරන්න ඉතින් මියුසික් වල ටෙක්නොලොජි කියන කෑල්ල ප්‍රේමයක් අපි දන්න කාලේ ඉඳලා කියන්නේ සුද්ධ කරලා ඒක මැනලා හරියට හියුමන් සිදුරු කරලා කයින්ඩ් එක මියුසික් ගන්න කලින් නම් ටෙක්නොලොජි තිබිලා තියෙනවා එලියට ගන්න පුළුවන් කියන්නේ 30කට 40කට ගන්න ඩිජිටල් එක හියුමන් ටෙක්නොලොජි කියන්නේ ඒක කියන්නේ ඒක එක මයිල්ස්ටෝන් එක ඒ ටෙක්නොලොජි ඒ බලනි හියුමන් ඉමෝෂන්ස් ට්‍රිගර් කරන ඉතින් මියුසික් වල ටෙක්නොලොජි කියන කෑල්ල ගිටාර් ගට් එකක් අපි දන්න කාලේ ඉඳලා කියන්නේ නැත්තම් තත් හියුමන් කියන ගිටාර් හියුමන් වින්ඩෝ කයින්ඩ් ඔෆ් මියුසික් දාගුත් මෑත කාලේ අපි ගන්න ඒකත් ටෙක්නොලොජි එක ඒක උපකරණයක් තමයි ඉතින් නමුත් මිනිස්සු ඒ ගොඩක් පරණ ඉජිප්ෂියන් පිරමීඩ වල ඕන තරම් එවිඩන්ස් දිනවා මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ඒ අවුරුදු 8000ක් ඊටත් වැඩිය ගොඩක් පරණ එවිඩන්ස් ඕන තරම් තියෙනවා ඉතින් උපකරණයක් හදනවා කියන්නේ මේ ටෙක්නොලොජි human kind එකෙන් කරපු ලොකු වැඩ ඒවා. ඒ කියන්නේ මොකද ඒ ඒ උපකරණේ හදන්නේ ගලක් කොහෙටවත් තල්ලු කරන්නවත් ගහක් කපන්නවත් එහෙම නැත්නම් කෑම එකතු කරගන්නවත් ඒක නෙමෙයි. human intellect එක එක්ක සෙල්ලම් කරන්නේ. එහෙම නැත්නම් music කියන එක එක්ක සෙල්ලම් කරන තමයි මේ උපකරණේ හදන්නේ. ඉතින් music කියන එකත් එක්ක ටෙක්නොලොජි තිබිලා තියෙනවා උපතේ ඉඳන්ම. ඒක මට කියන්න ඕන වෙලා තිබ්බ. ඉතින් අද කාලේ music වල ටෙක්නොලොජි ආපහු තියෙනවා ඒ විදිහටම තියෙනවා. එකම වෙනස වෙලා තියෙන ටෙක්නොලොජි කියන එක ඉවෝල්ව් වෙලා තියෙනවා. music එක්කම ටෙක්නොලොජිත් ඉවෝල්ව් වෙලා තියෙනවා. ඉතින් ওই දෙකේම ඉවෝල්ව් වීම තුලින් තමයි music වල හැඩය තීරණය වෙන්නේ. ඉතින් ටෙක්නොලොජි ඉවෝල්ව් වෙන ඉවෝල්ව් වෙන music කියන එකේ හැඩය වෙනස් වෙනවා. මිනිස්සු music කියන එක රස විඳින විදිය වෙනස් වෙනවා. ඒවයි ඒවට parameters කියන මේ parameters ඔක්කොම වෙනස් වෙනවා. හොඳම උදාහරණයක් තමයි ගොඩක් දෙනෙක් interference එකක් තියෙනවා මොකක්ද ගන්න. ඔව් හොඳම උදාහරණය තමයි ගොඩක් දෙනෙක් වාද කරන තැනක් තමයි ටියුනින් කියන එක. vocal tuning කියන එක. නමුත් ඒ වාද කරන්නේදී ගොඩ අමතක වෙන දෙයක් තමයි ටියුනින් කියන එක ඇත්ත ඉන්ස්ට්‍රුමන්ට් එකේ තියෙන දෙයක්. ගිටාර් එකක් ගහන්න පුළුවන් මිනිස්සෙක් ටියුනින් vocal tuning ගැන වාද කරනවා කියන්නේම විහිළුවක්. මොකද ගිටාර් එකක් ටියුන් කරනවා කියන එක ඇතුලේ ටියුනින් කියලා තියෙනවා. ඒකේ strings 6ක් ටියුන් කරන්න තියෙනවා. ටියුනින් කියන එක කලාවක්. ටියුනින් කියන එක මේ ටියුනර් බල්ල ටියුන් කරන්න පුළුවන් වුණාට ඒකේ හරි නුගැසුම් ගාන කනට අහලා නුගැසුම් එන්නේ නැති තැනට ෆ්‍රෙට් බෝඩ් එකේ ෆ්‍රෙට්ස් හරියට මැනලා හදන ඒ গিටාර් එකක නුගැසුම් එන්නේ නැති ගානට গিටාර් එකක් ටියුන් කරන එක කලාවක්. ඒකට හොඳ කනක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ටියුනින් කලාවම ආපහු තාක්ෂණය පාවිච්චි කරලා දැන් තියෙනවානේ vocal tuning කියලා auto tune කියලා තියෙනවා. softwares තියෙනවා මෘදුකාංග තියෙනවා. අපි රෙකෝඩ් කරන natural voice එකේ imperfect දැන් perfect කරන්න පුළුවන්. ඒ perfect කිරීමම නිකන් හිතන් harmony එකක් වගේ හදද්දී අපිට music වල perfect harmonies තියෙනවා. ඒ කියන්නේ harmony එක හරියටම ring වෙන තැන් තියෙනවා. ඒ ring වෙන harmonies අපිට vocals වලදී උනත් කරන්න පුළුවන්. ඉතින් acoustic instruments වලට විතරක් සීමා වෙන්නේ නැහැ tuning කියන එක. තාක්ෂණය ආවෙන් පස්සේ අපිට
ටියුන් කරන්න බැරි ඒවා ටියුන් කරන්න පුළුවන්. ඉතින් හියුමන් එක්ස්පීරියන්ස් එක දවසින් දවස ඒකත් ෆයින් ටියුන් වෙනවා. ඔක්කොම පුළුවන් තරම් හොඳට බොහොම ටියුන් වෙමින් යනවා. ඉතින් තාක්ෂණයෙන් ගොඩක් හොඳ දේවල් උත් වෙනවා. මම දන්නේ ඒක කලා ලෝකයේ අත විශේෂයෙන් මියුසික් වල තියෙන ලොකු ආගියුමන්ට් එක. වෝකල් ටියුනින් වලින් මොකක්ද වෙන්නේ කියලා. මේමයි සින්දු කියන්න බැරි මිනිස් එක්ක ස්ටුඩියෝ එකට ගෙනල්ලා ටියුන් කරන්න වුණොත් ඒක ඛේදවාචකයක්. ඒක නෙමෙයි මම කියන්නේ සෙලින් ඩියොන් වගේ සින්දු කියන්න පුළුවන් මිනිස් එක්ක ඇවිල්ලා ඒකට උඩින් ටියුන් එකක් දාන්න පුළුවන් කියන්නේ ඒක ජයග්‍රහණයක්. හියුමන් ටෙක්නොලොජි දිනන තැන. මොකද අපිට පුළුවන් තව ඉම්පර්ෆෙක්ට් ඇන් පර්ෆෙක්ට් කරලා ඒවයි පර්ෆෙක්ට් හාමනීස් හදලා ටියුන් කරන්න. ඉතින් ඒක ගොඩාක් මියුසික් ප්‍රොඩියුස් කරන අය අමතක කරන කැලලක් තමයි ටියුනින් කියන කලාව. මේක ඇතුලේ තියෙනවා ටියුන් කරනවා කියන්නේ කලාවක්. හාමනීස් කලාවක් අනු ටියුන් කරන්න පුළුවන්. ඉතින් ඒක ටියුන් කරන ඩිජිටල් ටෙක්නොලොජි පාවිච්චි කරනවා කියන එකෙන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ හියුමන් එක්ස්පීරියන්ස් එකට. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ටෙක්නොලොජි කියන එක අපිට අහක දාන්න පුළුවන් ගන්න නේ. මොකද මියුසික් ඉපදුන තැන ඉඳන් ටෙක්නොලොජි කියන එක තිබිලා තියෙනවා. ඒක ගලවන්න බෑ. ඒක ගලවන්න නම් මියුසික් හැදෙන්න කලින් දවසට යන්න ඕනේ. මොකද ඒක බෑ ගලවන්න බෑ. මොකද ටෙක්නොලොජි එක තමයි මියුසික් කියන එක හැදෙන්නේ. ඉතින් ටෙක්නොලොජි කියන එක ඒක බාර ගන්න වෙනවා. ඒකත් එක්ක තමයි මේක මියුසික් කියන එක ඉවෝල්ව් වෙන්නේ. ඉතින් මාත් මගේ සංගීතය හදන්න තාක්ෂණය කියන එක පාවිච්චි කරනවා. තාක්ෂණයෙන් කරන්නේ තමාගේ තියෙන අදහසක් තවදුරටත් ඒක කම්ප්ලීට් කරන්න පුළුවන්, සැචුරේට් කරන්න පුළුවන්. ඒක තමයි තාක්ෂණයෙන් කරන්නේ. ඉතින් තාක්ෂණය ඉවත දානවා කියන්නේ තාක්ෂණයට එපා කියනවා කියන්නේ මම දන්නේ මට ඒක අපි ඉංග්‍රීසියෙන් කියන ඉග්නෝරන්ට් කියලා නූගත් කමක් කියලා තමයි මට නම් හිතෙන්නේ. තාක්ෂණය කියන එක මම හිතන්නේ චරිත බොහොම පැහැදිලිව පැහැදිලි කිරීමක් කරා. සංගීතය කියන විෂයත් එක්ක විතරක් නෙමෙයි ලෝකේ සියලුම විෂයන් බැඳිලා තියෙනවා. ඒ හැම විෂයක්ම අපි චරිත කියන්නේ ඉවෝල්ව් වෙනවා. එහෙම නැත්නම් අපි වඩාත් හොඳ තත්ත්වයට ඉම්ප්‍රූව් වෙමින් ඉස්සරහට එනවා තාක්ෂණයත් එක්ක. ඉතින් සංගීතය කියන එක මම නොසිතූ තැනකින් මම බලාපොරොත්තුනේ නැහැ මේ සංගීතයේ ආරම්භයට. එහෙම නැත්නම් සත්වයේ ගැටකටුවකින් මේ බටනාවල් නලාව නිර්මාණය කිරීමේ ඉතිහාසය දක්වා මේ තාක්ෂණය පිළිබඳ කතාව දික් වේ කියලා. නමුත් ඒ තමයි ඇත්ත. මොකද දැන් අපි ගොඩක් දෙනෙක් සංගීතයක් ටෙක්නොලොජි කියලා කිව්වහම හිතන්නේ අර ලොකු කොම්පෝස් එකක් තියාගෙන ලොකු මැෂින් එකක් තියාගෙන කරන ක්‍රියාන්විතය. නමුත් නැහැ, ඇත්තටම සංගීතය කියන්නේ තාක්ෂණයත් එක්ක බැඳිච්ච විෂයක්. ඒ සංගීතයට හැම වෙලෙම තාක්ෂණයෙන් මිහිරක්, එහෙම නැත්නම් අර අපි කියන්නේ චරිත මං හිතන්නේ ටියුන් කරනවා කියන පාවිච්චි කරපු දෙ තහා ගොඩක් දේවල් එකතු කර ගන්නවා මේ තාක්ෂණය. වැරද්ද තියෙනවා කියන එක හැම වෙලාවෙම ඒක වෙනවාද කියන ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ තාක්ෂණය කියන එක හොඳ පැත්තක් විතරයි. ඒක එක බ්ලෙසින් එකක් වගේම කර්ස් එකක්. මොකද තාක්ෂණය දිනු වෙනවත් එක්ක මිනිසුන්ට ඒක තාක්ෂණයට ඇක්සස් උත් දවසින් දවස ලේසි වෙනවා. ඉතින් ඇත්තම කතාව ඕනම කෙනෙක්ට නිර්මාණය කරන්න පුළුවන් තැනටම තාක්ෂණය කියන එක දිනු වෙලා තියෙනවා. ඉතින් ඒක කර්ස් එකක්. මොකද කිසිම නිර්මාණය කිරීම නිර්මාණ කරන්නේ ගැන කිසිම අදහසක් නැති කෙනෙක් නිර්මාණය කරන්න ගියා. ඔව් වැඩි තියෙන්නේ මේ ලෝක ස්වභාවය තමයි. නිර්මාණයක් කියන්නේ මොකද්ද කියන එක ඩිෆයින් කරන්න බැරි ඉඳ ඕන කෙනෙක්ට නිර්මාණයක් කරන්න පුළුවන්. ඉතින් තාක්ෂණය කියන එක ඒ වගේ ගැටලු සාගතයන් තියෙනවා. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ සින්දු කියන්න බැරි මිනිස්සෙක් ස්ටුඩියෝ එකට එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද ටියුනර්ස් තියෙන හින්දා. මං වගේ කෙනෙක් සති ගානක් කම්පියුටර් පිටිපස්සේ ඉඳගෙන වොයිස් එක ටියුන් කරන හින්දා සින්දු කියන්න බැරි අයට ස්ටුඩියෝ එකට එන්න හිතනවා ගෙවලා. නමුත් ඇත්ත කතාව ඒ වගේ තැනකදී සින්දු හොඳට කියන්න පුළුවන් මිනිස්සෙක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් හොඳට කියන්න පුළුවන් කෙනෙක් කෙනා නම් ටියුන් ඒක තාක්ෂණයේ දක්ෂතාවය නැත්නම් තාක්ෂණයේ කලාවයි කියන එක ජෝඩු කරන්න උනලා එතන. අන්න එතන තමයි මැජික් එකක් දකින්න හම්බ වෙන්නේ. ඒකයි මම කියේ හොඳට perform කරන්න පුළුවන් කියන්නේ. මම කියන්නේ voice tuning ගැන විතරක්ම නෙමෙයි. ඕනම හොඳ කලා ප්‍රකාශනය අපි හිතමු ස්ටුඩියෝ එකට මොකක් හරි කවුරුහරි එන රෙකෝඩ් ස්ටුඩියෝ එක වේවා යන ඕනම ශේෂ්ත්‍රයක ඕනම කලාවක කවුරුහරි හොඳට perform කරන තැනකදී ඒකට ටෙක්නොලොජි කියන එක එකතු කරන්න පුළුවන් නම් මැජික් දකින්න තියෙන chance එක වැඩි. ඉතින් එහෙම දේවල් දැකලා තමයි අපි ගොඩක් වෙලාවට මේ ප්‍රශංසා කරන්න. ඉතින් අපි ලංකාවෙන් පිට අපි ගොඩක් දැකලා තිනවා ඒ වගේ දක්ෂතාවය. එහෙම නැත්නම් කලාව කියන එකයි තාක්ෂණයයි එකට ක්‍රොස් වෙච්ච තැන්. ඒවා ඊටාම ලොකු ජයග්‍රහණ. නමුත් ඉතින් ඕවගේම ඉතින් ඒක බොහොම කලාතුරකින් වෙන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒක ඉතින්
ටෙක්නොලොජිවලින් ටෙක්නොලොජිල යම් ඇස්පෙක්ට් එකක් හින්දා මේක වැඩි කර්ස් වුණා. ඉතින් ටෙක්නොලොජිල හැමෝටම ඇක්සෙසිබිලිටි හම්බෙන්න හම්බෙන්න ඉතින් මේකේ පොඩි හානි වෙච්ච තැන්කුත් තිබ්බා. නමුත් ඒක ඒ කතාව එහෙම වුණාට තාක්ෂණය කියන එක සංගීතයෙන් අයින් කරාම කලාවෙන් අයින් කරනවා එහෙම ඒ වගේ එහෙම හිතන්න බෑ. ඒක එහෙම තියෙන එකක් නෙමෙයි. තාක්ෂණයෙන් අනිවාර්යෙන් කලාවට උදව්වක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. අපි ඒකේ බ්ලෙසිං එක පැත්තේ හිතුවත් සංගීතය කියන විෂය එහෙම නැත්නම් මේ සංගීතය කියන කලාවට තාක්ෂණය අපි කියන්නේ මේ හරි තැනක මුණ ගැහෙන්න ඕනේ. මේකේ ඵලදායීතාවය එහෙම නැත්නම් ඵලදායීව භාවිතාව වෙන තැනක එහෙම නැත්නම් අර චරිත කිව්ව වගේ මැජික් එකක් කරන්න පුළුවන් විදිහට මුණ ගැහුණොත් තමයි ওই තාක්ෂණයෙන් සංගීතයට දෙන උදව්ව එහෙම නැත්නම් ඒ සහාය වඩාත් හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ අපිට දැනෙන්නෙත් අපිට විඳින්න පුළුවන් සංගීතය නිර්මාණය වෙන්නෙත් මේ කලාව සහ තාක්ෂණය නිවැරදි තැනක හරි තැනක මුණ ගැහුණොත්. ඉතින් චරිත අපි යමු අපේ කතාව තවදුරටත් ඉදිරියට අරගෙන. ඉතින් කුවේනි කුවේනි කියන්නේ කුවේනි ගීතයට කුවේනි ගීතය මං හිතන්නේ මේ ලංකාවේ මං හිතන්නේ හැමෝම කවුද මොකක්ද මේ ගීතේ කවුද මේ ගීතේ නිර්මාණය කරේ කියන එකට බහුතරයක් දෙනෙක් අපි හැමෝම ඔබගේ ගීත රස විඳින අපි හැමෝම එක තැනක නැවතුණු තැනක් කවුද මේ ගීත නිර්මාණය කරේ කවුද මේ ගීතය ගායනා කරන්නේ කවුද මේ සංගීතඥයා මේ පිටිපස්සේ ඉන්න කියන තැන. එතනින් චුට්ටක් එහාට ගිහිල්ලා ඔබ ඒ ගැනත් පුංචි හැඳින්වීමක් අපිට කරන්න මේ මගේ ප්‍රශ්නයත් එක්ක. දැන් කුවේනි කියන ප්‍රසංගය නෙළුම් පොකුණේ තිබුණා. මේ ප්‍රසංගය මටත් වාසනාව ලැබුණා මේ ප්‍රසංගයේ ආසනයක ඉඳන් ඒ ගීත සියල්ල රස විඳින්න. ඉතින් මං හිතන්නේ ලංකාවේ දවස් එකහමාරක් හෝ පැය 24කට ඉතා ආසන්න කාල වකවානුවක් ඇතුළත සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වුණු මං හිතන්නේ ලංකාවේ එකම කොන්සර්ට් එක වෙන්න ඇති. මම දන්නා තරමින් මට ඒ ගැන නිසැකව කියන්න පුළුවන්. මම දන්නා තරමින් ඉතාම කෙටි කාලයක් තුළ මේ කොන්සර්ට් එකේ පැය 24ක් වගේ ඇතුළත සේනුන් ප්‍රවේශ පත්‍ර අවසන් වුණා. ඉතින් නමුත් මට අවස්ථාව ලැබුණා මේ ඔබගේ කුවේනි ප්‍රසංගයට සම්බන්ධ වෙන්න. ඉතින් අපි දැක්ක දෙයක් තමයි අපි කවදාවත් අහපු නැති පොඩි වචන පේලියක් තිබුණා මේ ප්‍රසංගයේ පුරාවටම. ඒ තමයි සිනමැටික් මියුසික් එක්ස්පීරියන්ස් කියන එක. එහෙම නැත්නම් සිනමා රූපී සංගීතය කියන එක. ඇත්තටම චරිත සිනමැටික් මියුසික් එක්ස්පීරියන්ස් එකක් කියන්නේ මොකක්ද? ඔව් ඒ කුවේනි ප්‍රසංගයේ මම හිතන්නේ වා කියන විදිහට ඒ විශේෂත්වය එන්න ඇත්තේ ඒක නිකන් සංගීත ප්‍රසංගයක් කියන තැනින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඉදිරිපත් වෙච්ච අත්දැකීමක්. ඒකේ මට වාසනාවක් තිබ්බා ලංකාවේ අපි කොහොමද කියන්නේ විෂුවල් ආර්ට්ස් වලින් ඉතාම දක්ෂ කණ්ඩායමක් එක්ක එකව වෙන වේග් කියලා විෂුවල් ආර්ට්ස් වේග් කියන එක VAEG විෂුවල් ආර්ට්ස් ඇන් එක්ස්පෙරිමන්ට් ගෲප්. ඉතින් ඒගොල්ලන්ත් එක්ක වෙලා ඒක විෂුවල් ආර්ට්ස් කරන්න හම්බුණා ඒ ප්‍රසංගේ. ඒත් එක්කම ඒක විෂුවල් ආර්ට්ස් වගේ මේක සොනික් පැත්ත ඒකේ සවුන්ඩ්ස් එන්ජිනියර් කරන්න යුනිවර්සල් සවුන්ඩ්ස් කියන කණ්ඩායමත් එක්ක එකව වෙන හම්බුණා. ඉතින් ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන තාක්ෂණික බෑක්ග්‍රවුන්ඩ් එක එහෙම තාක්ෂණික ඒ උපකරණ සහ ඒ සියලුම මෙවලම් ලබා දෙන්නත් තව කණ්ඩායමක් ඉන්නේ ඉමේජින් එන්ටර්ටේන්මන්ට් කියලා. ඔයගේ තාක්ෂණික වශයෙන් පිරිපුන් කණ්ඩායම් කීපයක් ඒ කුවේනි කොන්සර්ට් එක පිටිපස්සේ හිටියා. ඉතින් ඒ හැම කණ්ඩායමක් අතර හොඳ අයිඩියා තිබ්බා, හැමෝටම හොඳ අදහසක් තිබ්බා මොකක්ද මේ ප්‍රසංගේ පරමාර්ථය. කියන්නේ මේකේ මොකක්ද හරියටම කරන්න හදන්නේ, මම මගේ කම්පොසිෂන්ස් අරන් කියන්න හදන කතාව මොකක්ද, ඒ කම්පොසිෂන්ස් කොච්චර මට පර්සනල්ද. ඉතින් ඒ මම නිර්මාණය ඒක නිර්මාණය කරන සංගීතය නැත්නම් ලයිව් ප්ලේ කරන සංගීතයේ තියෙන සද්ද කොයි වගේ වෙන්න ඕනිද කියන එකේ සවුන්ඩ් එන්ජිනියරින් ඒ ඩිපාර්ට්මන්ට් එකට ඉතින් මලින්ද ලෝදාන සවුන්ඩ් එන්ජිනියර් ඩිටිටි එයාගේ යුනිවර්සල් සවුන්ඩ්ස් කියන කම්පැනි. ඉතින් ඒක එයාට හොඳ අදහසක් තිබ්බා. ඉතින් අපේ ගනුදෙනු ඉතාම සාර්ථකයි. ඉතින් විෂුවල් ආර්ට්ස් කරේ සංජය සහ ලලින්ද්‍ර කියන යුගලේ. ඉතින් ඒ දෙන්නට ඉතාම හොඳ අදහසක් තිබ්බා මේකේ සින්දුවේ විෂුවලි මොකක්ද කියන්න හදන්නේ කියන. දැන් ඔය කොන්සර්ට් එකට හම්බෙච්ච ඉන්දියාවෙන් හම්බෙච්ච ඒ සම්මානේ පාවා සම්මානේ ඔව් ඒ හම්බ වෙන්න හැකියාව හම්බුනේත් ඒ විෂුවල්
වේගික විෂුවල් ආර්ට්ස් ඇන් එක්ස්පීරියන්ස් ගෲප් එකෙන් ඒ දාපු වැඩ හින්දා තමයි ඒක හම්බුනේ. ඒ කියන්නේ ඒ කන්සෙප්ට් එක ඒක සිනමැටික් මියුසිකල් එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ ඔය හැමෝගෙම එකතු වෙනින්දා. ඉතින් ඒ මියුසික් වල විෂුවල් ආර්ට්ස් උත් ඒ විෂුවල් ආර්ට්ස් වලට හරියන සවුන්ඩ්ස් උත් සායේ සවුන්ඩ්ස් වලට හරියන ඒ ස්ටේජ් සෙටින් එක ඉඳන් ඒ සීලුම දේවල් ලොකු ලොකු උත්සාහයක්. ඉතින් ඒක මට මන් දන්නේ ලොකු පිම්මක් මගේ සංගීත ජීවිතේ ඒ වගේ ප්‍රසංගයක් කරන්න හම්බ වෙච්ච එක ගැන. සායිදී මම මාර වාසනාවන්ත. මොකද ඔය කියපු සියලුම ටීම්ස් යුනිවර්සල් සවුන්ඩ් වේවා වේග් වේවා ඉමේජිනේටර් ඔය පොඩි කාලේ ඉඳන් මම ලංකාවේ කන්සර්ට් බලන්න පොඩි කාලේ ඉඳන් යති මම දැකපු අය. ඉතින් ඒගොල්ලන් වගේ සීනියර්ස්ලා ඉස්සරහ නැත්නම් ඒ වගේ ප්‍රොෆෙෂනල්ස්ලා ඉස්සරහ මට කන්සර්ට් එකක් මට ඒගොල්ලන්ත් එක්ක කරන්න හම්බ වෙච්ච එකත් ඉතින් මාර සන්තෝෂීත් නේද. ඒක මම කන්සර්ට් එක වෙලාවෙත් මම මතක් කරා. ඒ කියන්නේ ඇත්තටම ඒක නිකන් හීනක්. ඒ ස්ටේජ් එක උඩ මම පර්ෆෝම් කරද්දී මට ඒ වගේ ප්‍රොෆෙෂනල්ස්ලා මා වට කරගෙන ඉන්නවා දැක්කම ඒක ලොකු අගීමක් උත් එක්ක. ඉතින් ඒකයි. ඉතින් මම හිතනවා ඒකේ ප්‍රතිඵලයක් වෙන්න ඇති ඒක ලැබිච්ච ඒ සම්මානය. කුවේනි ප්‍රසංගය ඔබට හීනයක් වගේම අපිටත් හීනයක් හැබැවීමක්. කුවේනි ප්‍රසංගය මම හිතන්නේ අපි අසන්නන්ට අපි ප්‍රශ්න අහන්න අපි අවස්ථාව දීලා තිබුණා. වුණත් අසා තිබුණා ආයි ප්‍රසංගයක් තියෙන්නේ කවදාද කියලා. මේ කුවේනි නුවරත් මං හිතන්නේ පවත්වන්න තීරු කටයුතු සූදානම් කළා. ඊට පස්සේ මම හිතන්නේ කොළඹට ගේන්නුනා කුවේනි ප්‍රසංගේ. ඉතින් අපෙත් හීනයක් හැබැවීමක් කුවේනි ප්‍රසංගය. ඉතින් මං හිතන්නේ සිනමා රූපී අත්දැකීමක් එහෙම නැත්නම් සිනමැටික් මියුසික් එක්ස්පීරියන්ස් කියන්නේ මොකක්ද, කොහොමද මේකට විෂුවල් ආර්ට්ස් දෙත් එකම මියුසික් ස්ටේජ් සෙටප් මේ සියල්ල සම්බන්ධ වෙන්නේ කියන එකට මං හිතන්නේ හොඳ හඳුන්වා දීමක් හොඳ ඉදිරිපත් කිරීමක් අපිට චරිතකින් ගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් මේ ප්‍රශ්නය චරිත මම මේ අහන්නේ මේකත් අර ටිකක් ෆිලොසොෆික් ලෙවල් එක එහෙම නැත්නම් ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. මේක ඔබට දැනෙන විදිහ ඔබට හැඟෙන විදිහ අපිට පැහැදිලි කරන්න. දැන් ලංකාවේ අපි විශේෂයෙන්ම අපිට අපේ රටේ තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය. අපි හදාගත්ත අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ආපු අය තමයි මම හිතන්නේ ඔබත් මමත් මේ අසන්නම් සීලම දිනාම මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙන් එළියට ආපු අය. එහෙම නැත්නම් මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තාම ඉන්න. ඉතින් දැන් අපි අධ්‍යාපන ක්‍රමය ඇතුලේ එහෙම ක්‍රමවේදයක් අපේ තියෙනකොට අපේ ජීවිතවලින් අපි විශ්වාස කරන ආගම ධර්ම එහෙම නැත්නම් අපි විශ්වාස කරන තව තව දේවල් ඔය කියන දේවල් එක්ක බැඳිච්ච දැන් අර විද්‍යාව තාක්ෂණය කියන විෂයන් එක බැඳිච්ච එක ක්‍රමයක් තියෙනවා. එතකොට අපි කියන මේ නව චින්තනයක් එහෙම නැත්නම් කලාකරුවෙක්ගේ අතින් නව චින්තනයක් බිහි වෙන්නේ. ඒකට මොකක්ද මේ විද්‍යාව සහ තාක්ෂණය අතර තියෙන වෙනස ගැන ඔබ ඒකට තියෙන සම්බන්ධතාවය ගැන ඔබ කලින් පූර්ව ප්‍රශ්නයකදී ඔබ ඉතාම පැහැදිලිව කොහොමද කලාවයි තාක්ෂණය බැඳෙන්නේ කියන දේ ඔබ පැහැදිලි කරා. නමුත් එතනින් චුට්ටක් එහාට ගිහින් ලංකාවේ ඇතුලේ එහෙම නැත්නම් මේ අපිට තියෙන තාක්ෂණික අධ්‍යාපන ක්‍රමය එහෙම නැත්නම් අපිට තියෙන අධ්‍යාපන මේ ක්‍රමයම හෝ මේ ක්‍රමයේ ඇතුලේ තියෙන සම්පත් එක්ක නව චින්තනයක් බිහි වෙන්න කොහොමද මේ අධ්‍යාපන ක්‍රමය අපිට කොයිතාක් දුරට සහාය වෙනවද ඔබට දැනෙන විදිහට? හරිද? ඔව්. ඒ කතා කරන්න ඕනම ප්‍රශ්නයක්. මොකද මම ඉස්කෝලේ යන කාලේ කල්පනා කරපු එකක් තමයි ඕක හැමදාම මට මතක් වෙන එකක්. මේ බෑග් එකේ පොට්ටික දාද්දි ඕක දැන් අපි දාන්නේ විෂයන් ටික බලන්නේ. දවසට විෂයන් 8ක් විතර තියෙනවා. මැද ඉන්ටර්වල් එකක් තියෙනවා. ඉතින් ඕකට පොට්ටික දාගෙන යනවා. වැඩි දිනේ එක විෂයක උගන්වන දෙයක් අනිත් විෂයත් එක්ක කොච්චර සම්බන්ධතාවයක් තියෙනවද කියන ප්‍රශ්නේ නිතරම මතුවෙනවා. මොකද අපේ එහෙම ඒ පැත්තෙන් හිතලා නැහැ අපේ අධ්‍යාපන ක්‍රමය ගැන. ඒ කියන්නේ හොඳම උදාහරණය තමයි රිලිජන් කියන එක අධ්‍යාපන ක්‍රමයේ තියෙන එක. ඒක අනිත් විෂයන් වලට කරන හරි වචන මට මේලා හොයාගන්න අමාරුයි. මම මෙහෙම කියන්නේ අනිත් විෂයන් වලට කරන ඉන්සල්ට් එකක් වෙන්නත් පුළුවන් සමහර විට. මොකද මිනිස්සුගේ ස්පිරිචුවැලිටි කියන එක හා සම්බන්ධ දෙයක් රිලිජන් කියන එක. ස්පිරිචුවැලිටි කියන එක ඉස්කෝල එකට ගියන එක මම දන්නේ කොච්චර දුරට සාර්ථකද. ඉස්කෝල වල අපි ගියේ නැහැ දේශපාලනය කියන දේවල් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ඒක අවශ්‍ය කරන මේකක් නෙමෙයි. දේශපාලනය කියලා මම කියන්නේ තව එක්කෙනෙක් තව පාක්ෂයකට ගැන වර්ණනා කරන්න එහෙම ඩිස්කෂන්ස් එන එක අවශ්‍ය නැහැ ඉස්කෝලයක් ඇතුලේ.
හරිද දේශපාලන විද්‍යාව කියන්නේ මොකද්ද කියන එක දැනගත්තර කමක් නැහැ ඒක ඒක උගන්වන්න ඕන දෙයක් නමුත් දේශපාලනය මේ මේ බෙදාගෙන කරන එහෙම එකක් අපි ස්කෝල් වල මේවා කරන්නේ නැහැ නේ ඒ වගේම තමයි රිලිජන් කියන එක මිනිස්සුගේ ස්පිරිචුවැලිටි කියන එක මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයට අත්‍යවශ්‍ය එකක් නෙමෙයි හොඳම උදාහරණ ඒක ඒක කඩාගෙන වැටෙනවා ඒක කරන්න ගියොත් හොඳම උදාහරණේ තමයි නිකයි තන්න රිලිජන් පීරියඩ් එකට පස්සේ සයන්ස් පීරියඩ් එක තිබ්බම එහෙම තිබිලා තියෙන ඕන තරම් මම ඕක ඔය එහෙම පීරියඩ් වැටෙනකම් බලන් ඉඳලාම ඉස්කෝලේ යන ඒ මොකද ඒක විහිළුවක් ඒක මොකද රිලිජන් කියන එකේ අපි හිතමු ස්පිරිචුවැලිටි කියන එක කියලා දෙන්න හදන්නේ කියලා මනුස්සයාගේ යහපත උදෙසා ස්පිරිචුවැලිටි කියන එක කියලා දෙන්න හදනවා කියලා අපි හිතමු නමුත් රිලිජන් ආගම පන්තිය වෙලාවේ ප්‍රාතිහාරයක් ගැන කියනවා එමෙ නැත්තම් වයින් වතුර වෙනා වෙන්න පුළුවන් වතුර වයින් වුණා වෙන්න පුළුවන් කවුරරේ හිමිනම පාවෙලා කියන්නේ ඔය වගේ කතන්දර තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ රිලිජන් වල තියෙන්නේ ඉතින් මම ඉගෙන ගත්ත ඉඳයි කියන්නේ මට එවිඩන්ස් ඇතුව කියනවා එහෙම දෙයක් ටීචර් කෙනෙකු ගන්නවා ඊළඟ පීරියඩ් එකේ සයන්ස් පන්තියේ ගුරුත්වාකර්ෂණය ගැන කියලා දෙනවා එතකොට ළමයා කොහොමද දැන් ඔක දිහා කොයි විදිහට බලන්න ඕනේ මොකද ගුරුත්වාකර්ෂණය කියන එක බොරුවක් නෙමෙයි ඒක ඔබ්ජෙක්ටිව් ට්‍රුත් තමයි විශ්වාස කරත් නැතත් ගුරුත්වාකර්ෂණය කියන එක සත්‍යයක් ඒක ඒක කරන්න දෙයක් නැහැ ඒක එහෙම තමයි ඒක ඒක යුනිවර්සල් ට්‍රුත් එකක් නමුත් ඊට කලින් පීරියඩ් එකේ ගුරුත්වාකර්ෂණය බොරු වෙච්ච සිද්ධීන් ටිකක් කියලා දෙලා තියනවා නම් කොහොමද ඉතින් මේ 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 කතාව හරි ඩිරෙක්ට් මේකින් කවුරුරි ඔෆෙන්ඩ් වෙනා නම් ඒ ඔෆෙන්ඩ් වෙනේ වෙලාවත් අපරාධය මොකද ඔෆෙන්ඩ් වෙන කියන කාරණාව නෙමෙයි මේක කල්පනා කරන්න කියන කාරණාව රිලිජන් වල එන මිත් උයි සයන්ස් වල එන ඔබ්ජෙක්ටිව් ට්‍රුත් කියන එක එකම ඉන්ස්ටිටියුට් එකක් ඇතුළේ උගන්වනවා නම් ඉන්ස්ටිටියුට් එකේ ෆිලොසොෆි එක වැරදි ඒ ඉන්ස්ටිටියුට් එකකින් නිදහස් චින්තනයක් තියෙන අය නම් අලුත් චින්තනයක් තියෙන මිනිස්සෙක් එළියට එන්න තියෙන chance එක හරි අඩුයි මොකද ওই දෙකම ආපෝ විභාගයට අහනවානේ ඉතින් ගුරුත්වාකර්ෂණ ගැන හොඳ දැනුමක් තියෙන මිනිස්සයා තව මිනිස්සෙක් පාවිලා ගියපු හැටි එක්ස්ප්ලেইন කරනවා විභාගෙ ඉතින් ඕක තමයි අපේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් වැරදි මන්ද මගේ පර්සනල් ඔපිනියන් නෑ මට මේ ඔපිනියන් දෙන්න මම ක්වොලිෆයිඩ් නෑ දන්නේ මට හැබැයි ඉතන ගත්තා තමයි ඉස්කෝලේ කියන එක ඇතුලේ රිලිජන් රිලිජස් දේවල් අත්‍යවශ්‍ය නෑ කියන තැන තමයි ඉන්නේ නමුත් ඒක අපි ඒක එතනට ඇවිල්ලා තියෙන අපි අපේ සංස්කෘතියේ තියෙන වැලියු එකක් හැටියට ඒක මම රෙස්පෙක්ට් කරන දෙයක් ස්පිරිචුවැලිටි කියන එක අපේ සංස්කෘතියේ තියෙන අපේ ඒෂියන් DNA එකේ තියෙන එක ස්පිරිචුවැලිටි කියන එක. නමුත් ඒක අධ්‍යාපන ක්‍රමයට එන්න ඕනේද කියන එක ගැන දෙපාරක් හිතලා බලන්න වෙනවා. මොකද මිනිස්සුන්ට ස්පිරිචුවල් වෙන්න ඕන තරම් වෙලා තිනවා. ඒක අධ්‍යාපන ක්‍රමයේ ඇතුළට අවශ්‍ය නැහැ. මිනිස්සු ඒක පර්සනල් දෙයක් නේ. ස්පිරිචුවැලිටි කියන්නේ පර්සනල් දෙයක්. පර්සනල් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළට. මොකද අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ තව ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා. කවදාවත් එක වසරේ ඉඳන් අපි හිතමු ඕ ලෙවල් වෙනකන් කවදාකවත් ඇන්ත්‍රොපොලොජි එහෙම නැත්නම් මානව විද්‍යාව කියලා දෙන්නේ නැහැ. ඉතින් අපි දන්නේ අපි කොහෙන්ද ආවේ කියලා. ඉතින් ඔක්කොම ಜಾති 4 5 බෙදීගෙන ගහ ගන්නවා එක වසරේ ඉඳන්. හරිද? ඊළඟට කියලා දෙන්නේ නියුට්‍රිෂන් කියන්නේ මොනවද කියලා. මොනවාද සෞඛ්‍ය සම්පන්න කෑම කියන එක දන්නේ නැහැ. ටීචර් රුත් ඉස්කෝලෙන් චයිනීස් රෝල් එකක් අකා ඇවිල්ලා නියුට්‍රිෂන් කියලා නැහැ නේ සෞඛ්‍ය පාඩම කරන. ඉතින් ඒක එක්සැම්පල් හොඳ එක්සැම්පල් එකක් නෙමෙයි. එහෙම ඒව වැරදි ඉතින් ඒ වැරදි මිනිස්සු දකින්නා වගේ හිටියර ඒවා මාල් ලොකු වැරදි. ඉතින් ලංකාවේ ඒ ලෙවල් වලින් පළවෙනියා වෙන ළමයා දන්නෙත් නැහැ සෞඛ්‍ය තමාගේ කැම්පේලේ සෞඛ්‍ය සම්බන්ධ නැද්ද කියලා. ඒ දැනුම නැහැ. ඉතින් ඒ දැනුම නැතුව කොහොමද අපි අපේ සිවිලයිසේෂන් එක කොතනද යන්නේ? ඉස්කෝල වල මානව විද්‍යාව කියලා දෙන්නේ නැත්තම් නියුට්‍රිෂන් වගේ ඒවා කියලා දෙන්නේ නැත්තම් ඉකොනොමික්ස් කියන එක ගැන කිසිම අදහසක් නැහැ. මට අදටත් අදහසක් නැහැ. සල්ලි කියන්නේ මොකද්ද ඒක වැඩ කරන්නේ කොහොමද සල්ලි වල අගේ උඩ පල්ල යන්නේ කොහොමද ඉතින් ඒක ඕනනම් ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන් නමුත් ඊට වැඩි වටිනා පොඩි කාලේ මේක ගැන අදහසක් ඉස්කෝලෙන් දුන්නා නම් මම A-level එකට ඉකොනොමික්ස් කරන්න අවශ්‍ය නැහැ මට මගේ සල්ලි මැනේජ් කරන්න දැනගන්න O-level පන්තිය ඇද්දි මට මගේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ගැන මට අයිඩියා එකක් නැති එක ලොකු පාඩුවක් ඉතින් ඔය වගේ ඕන තරම් දේවල් දිනවා තවත් ඔක දුරදිග මෙයා කරන් ගියොත් මිනිස්සු අතර තියෙන රිලේෂන්ෂිප් එක ආදරය වගේ දේවල් එහෙම නැත්නම් පවුල් අතර තියෙන පවුල ඇතුලේ තියෙන සම්බන්ධතාවයල් ඒව කොහොමද හෙල්දි විදිහට තියාගෙන ඉන්නේ ඒව ගැන කවදාවත් කතා කරන්නේ නැහැ ඒක අපේ සංස්කෘතියෙන් එන නෙගටිව් දෙයක් ඒ වගේ සබ්ජෙක්ට්ස් වැඩි කතා කරන්නේ නැහැ මේල් ෆීමේල් අතර තියෙන ගනුදෙනු ඒගොල්ලන්ගේ අතර තියෙන වෙනස්කම් මොනවාද ඒව දෙපිළම ඒව අඳුරගන්නේ කොහොමද අඳුරගෙන එකට වැඩ කරන්නේ කොහොමද ඒව ඒකින් ඉඳලා තමයි මේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ ඉතින් අධ්‍යාපන ක්‍රමය මම දන්නේ නැහැ ඒක නොලෙජ් එකතු කරගන්න එච්චර හොඳ තැනක් නෙමෙයි. නොලෙජ් එකතු කරගන්න පුළුවන් ඕකට යන ස්මාර්ට් මිනිසුන්ට විතරයි.
හැමෝම ස්මාර්ට් කියන එක අපිට කියන්න බෑනේ හැමෝටම එකම ප්ලැට්ෆෝම් එකකින් තියලා තමයි බෙදන්න ඕනේ ස්මාර්ට් ඇයිට් විතරක් ඔය මේක අධ්‍යාපන ක්‍රමයෙන් මෙයා වෙනවා නම් වැඩක් නැහැ මොකද ස්මාර්ට් ඇයිට් ඇත්තම ඔය අධ්‍යාපන ක්‍රමයෙන් ලොකු වෙනස් එතකුත් නැහැ ඉතින් මම දන්නේ ඉතින් ඔවා ඔවාගේ බේසික්ස් ලයිෆ් එකේ ෆන්ඩමෙන්ටල්ස් ඉස්කෝලෙන් කියලා දෙන්නේ නැත්නම් ඉස්කෝලේ මොකක්ද ෆන්ඩමෙන්ටල්ස් ඔක්කොම පටලවනවානේ ඉස්කෝලේ රිලිජන් ගැන කියලා දෙන්න ඊළඟට සයන්ස් ගැන කියලා දෙනවා මම දන්නේ මම දෙකේ එකක් තෝරගන්න දෙන දෙකම තෝරගන්න අමාරුයි ඉතින් ඒ ඒක උඩ ගොඩක් ප්‍රශ්න තියෙනවා අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ඔය කියන අපි දැන් චරිත කතා කරා ඊටම මේ මම බලාපොරොත්තු නොවනට වඩා ලොකු මානයකට අපිටතු අරගෙන ගියා ඒ කියන්නේ ඇත්තටම ඒ කියපු දේවල් එක කල්පනා කරද්දී ඇත්තටම හිතෙන්නේ අවුරුදු 13ක් විතර අපි ලංකාවේ අපි පාසල් අධ්‍යාපනය කළා මේ පාසල් අධ්‍යාපනය ඇතුළත ඇතුළේ ඉන්නෝ ඉතින් ඔය කියපු වටිනාකම් අගනාකම් මිනිසුන්ගේ ජීවිතවලට එකතු කරන්න අවුරුදු 13ක කාලයක් තියෙනවා ඉතින් ඒ 13ක කාලේ ඔහේ අපතේ යනවා මේ මොකද මිනිස්සෙක්ව නිර්මාණය කිරීම වඩා සුපෝෂණයෙන් යුක්ත එහෙම නැත්නම් අපි කියන්නේ ආකල්පවලින් පිරිච්ච මිනිස්සෙක් නිර්මාණය කිරීමෙන් එහාට ගිහිල්ලා නිකන් විශේෂ කරුණු වලින් පිරිච්ච මොලයක් නිර්මාණය කිරීම තමයි මේ තමයි ගොඩක් වෙන්නේ ඉතින් ඔව් ඒක ලොකු ප්‍රශ්නයක් මම දන්නේ ඒ ෆන්ඩමෙන්ටල්ස් හරියට තියෙන්න ඕනේ නැත්නම් ඒක තමයි ඉතින් ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක ඕක හොඳටම බලාගන්න පුළුවන් ඕක රිෆ්ලෙක්ට් වෙනවා ඡන්දෙකදී ලංකාවේ ඩිමොක්‍රසිය තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මම කියන්නේ මොන පක්ෂ දෙන්නේ කියන එක ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ ප්‍රජාතන්ත්‍ර බහුතර මතය කියන ගොඩක් වෙලාවට හරි නූගත් මම මේ කියන්නේ අපි ඡන්දේ කියන්නේ අමතක කරමු අපි ගමු කලාව කලාවේ එක දැක් ගන්න හම්බ වෙනවා ඡන්දෙදිත් ඒක දැක් ගන්න හම්බ වෙන ඉතින් ඉලෙක්ටලා ඉන්න අය දැක්කම අපිට බහුතර මතය නූගත්ද කියලා තේරුම් ගන්න පුළුවන් නේ ඉතින් ඒකයි ඉතින් ක්ලියර්ලි ප්‍රශ්නේ මොකද්ද කියන එක ඉස්සරහා පේන්න තියෙනවා ඒකට සොලියුෂන් එක ගන්න බැරි ඇයි කියන ප්‍රශ්නේ තමයි ඉතින් තියෙන්නේ ලංකාවේ ගොඩාක් ගැටලු වලට ප්‍රශ්නය තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ තුරද කියන තැනට මම හිතන්නේ මමත් අසන්නන් තාව ඒ චරිතකේ පැහැදිලි කිරීමත් එක්ක මොකද අපි හැමෝම උත්සාහ කරන්නේ ක්‍රමයේ වෙනස් කරන්න අපි වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට අපිට වෙනස් වෙන්න හේතුවක් සමහර විට අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළ අපිට පෙන්වලා දීලා නැහැ මෙන්න මේ නිසා අපි වෙනස් විය යුත්තේ කියන දේ වෙනුවට ගොඩක් වෙලාවට විශේෂ කරුණු යොවුන් අපිට අවුරුදු 13 කාලයක් අපි අත්විඳින්නේ විශේෂ කරුණු සහ ඒ දේවල් එක්ක ඉතින් චරිත දැන් අපි තව ටිකක් පුංචි තැනකට එමු මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළෙම අපි අර කතා කරපු අපි ලොකු විශයක් ගැන කතා කරලා ඇත්තටම මේ කලාකරුවෙක් එහෙම නැත්නම් සංගීතඥයෙක් නිර්මාණය කරන්න දැන් අද අපි දකිනවා ගොඩාක් වෙලාවට මේ අපි අර විශ්වාස කරනවානේ මේ අධ්‍යාපන ක්‍රමයේ මෙහෙම ඉස්සරහට යන්න ඕනේ ඒක තමයි අනාගතය අපේ වෙන්න ඕනේ එතකොට අපි අපි හදාගත්ත මේ අර විද්‍යාවෙන් හදාගත්ත අපි කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක් අපිට තියෙන බවුන්ඩරිස් අපි හදාගෙන ඉන්නවා ආගම ඇතුළේ අප හදාගත්ත බවුන්ඩරිස් තියෙන අපේ ජීවිතවල එතකොට දැන් ඔය කියන සියල්ලත් එක්ක අධ්‍යාපන ක්‍රමයෙන් කලාකරුවෙක් නිර්මාණය කරන්න එහෙම නැත්නම් අර කලාවට ලැබි කෙනෙක්ව වඩාත් හොඳ පුද්ගලෙක් බවට පත් කරන්න ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට එහෙම මොකද්ද ඒකෙන් අපිට දෙන උදව්ව ඇත්තටම අපිට සතුට වෙන්න පුළුවන් තරක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙනවා ඔව් දැන් මෙහෙම ගමු උදාහරණයක් දේවා කලාව කියලා අධ්‍යාපන ක්‍රමයේ කිව්වම මේ දෙක කොහොමද හැමදාම ගැටි තියෙන දේවා කලාව කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ මං හිතන්නේ එච්චර ලොකු පිළිගැනීමක් තියෙන තැනක් නෙමෙයි ඉතින් හේතුවක් තියෙනවා ඉතින් අපි ඉස්කෝලේ තියෙන විෂය අනුගමන විෂයන් ගමුකෝ ඒ විෂයන් වලට එක එක වේට් එකක් තියෙන එහෙම නැත්නම් එක එක මොකද කියන්නේ favorations තියනවා නේද science maths වගේ දේවල් හැමතිස්සෙම අනිත් subjects වලට උඩින් තියෙන. ඒකට හේතුව තමයි අපේ society එකේ අපේ society එකේ මිනිස්සුගේ ජීවිතේ priorities තියෙන්නේ. ඒ priorities පළවෙනි 10 ඇතුලේ තියෙන විෂයන් 10 තමයි නේද? එහෙම නැත්නම් ඒක ඇතුලේ තියෙන දේවල් තමයි ඉස්කෝලේදීත් ආපෝ ඒ විදිහට තමයි rank වෙන්නේ. ඉතින් මිනිස්සු ලංකාවේ තුන්වෙනි ලෝකේ රටක මිනිස්සු කාලා බීලා ඇඳලා ඉන්න එක වහලයක් ඇතුළේ ඉන්න එක තමයි බේසික්ම මේක. ඉතින් ඒක ඕනම රටක බේසික් නීඩ්ස් එයි මිනිස්සුගේ නීඩ්ස් එමයයි. ඊළඟට තමයි එන්නේ එන්ටර්ටේන්මන්ට් කියන දේවල් ඔව් මුලින්ම එනවා සෞඛ්‍ය අධ්‍යාපනය වගේ දේවල් එනවා. ඊට පස්සේ තමයි එන්ටර්ටේන්මන්ට් වගේ දේවල් දෙන. නමුත් මේ හැම එකටම මම දන්නේ දියුණු සොසයිටි එක නම් මේ හැම දෙයක්ම මිනිස්සෙක්ට එක්ස්පීරියන්ස් කරන්න එක හා සමානව එක්ස්පීරියන්ස් කරන්න ඒ සොසයිටින් ප්‍රයොරිටි හදලා දෙනවා. දැන් ලංකාවේ වගේ රටක මං හිතන්නේ මිනිස්සුන්ට සින්දුවක් අහන්න ෆිල්ම් එකක් බලන එක ප්‍රයොරිටිස් වල උඩ තියනවා කියලා ඊට වැඩි ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අන්නේ ඒක ආපහු රිෆ්ලෙක්ට් වෙනවා ඉස්කෝලේ ඇතුළේදී.
ඉස්කෝලේ ගිය අපිට කලාව කියන එක රස විඳින්න දේවා කලාව ගැන ආපු ඉඳ ඔය 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 උගුලට අහුවෙන ඕන තරම් දේවල් තියෙනවා ෆැෂන් ඩිසයිනින් කියන්නේ ඒ වගේ පොඩි කාලේ ඉඳ අපි තුම ළමෙක්ට කොණ්ඩෙ කපන එක ගැන ඒ ශාස්ත්‍රය ගැන ඉගෙන ගන්න ආසක් තියෙනවා නේද ඒක විහිළුවක් වෙනවා ඉස්කෝලේ ඇතුලේ ඒක ඒ වගේ එකට chance එකක් නැහැ නමුත් ඒක විහිළුවක් නෙමෙයි ඒක එනම ඉතාලම සීරියස් ප්‍රොෆෙෂන් එකක් වෙන්න පුළුවන් තමයි ඇත්තටම ඒකට දක්ෂයි නං දක්ෂයි නං ඉතින් ෆැෂන් ඩිසයිනින් ඒ වගේ ඉතින් ඔය වගේ දේවල් තියා ස්පෝර්ට්ස් උනත් ඒ වගේ ස්පෝර්ට්ස් කියන්නේ තමයි දක්ෂයි නං ඉතාලම සීරියස් විෂයක් නමුත් ඉස්කෝලේ මන් දන්නේ තරමක් දුරට ස්පෝර්ට්ස් වලට තරක් තියෙනවා නමුත් ඒත් මං හිතන්නේ මදි හැම විෂයකටම එක සමාන වේට් එකක් එන්න ඕනේ හැම විෂයක්ම එක සමානව සොසයිටි එකට කන්ට්‍රිබියුට් කරනවා කාටවත් කියන්න බෑ කලාවෙන් මෙහෙම ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා එහෙම නැත්නම් මොඩර්න් මෙඩිසින් වලින් මෙහෙම නෑ හැම එකෙම ඉම්පැක්ට් එකක් තියෙනවා ඉතින් අපිට මන් දන්නේ දියුණු රටවල් වල එහෙම නැත්නම් දියුණු සොසයිටිස් වල ප්‍රොග්‍රෙසිව් සොසයිටිස් වල අපිට දකින්න ඕන හැම ප්‍රොෆෙෂන් එකකටම හැම සොසයිටි එකේ තියෙන හැම විෂය ධාරාවකටම එක සමාන මේ අවශ්‍යතාවයක් තියෙනවා මිනිස්සුන්ට ඒක අවශ්‍යයි මිනිසුන්ට හොඳ ෆිල්ම් එකක් බලන්න ඕනේ මිනිසුන්ට හොඳට සෞඛ්‍ය සම්පන්න කෑම කන්න ඕනේ මිනිසුන්ට නිදහස් අධ්‍යාපනය අවශ්‍යයි මිනිසුන්ට හොඳ කන්සෙප්ට් එකක් ඕනේ ජීවිතේ ඒ සියලුම දේවල් වල එකතුවක් තමයි වලින් තමයි ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක හැදෙන්නේ නමුත් ලංකාවගේ රටක ක්වොලිටි ඔෆ් ලයිෆ් එකට මම හිතන්නේ කන්සෙප්ට් එකක්වත් ෆිල්ම් එකක්වත් ඊට කලින් ගොඩක් දේවල් තියෙනවා අපිට කෑමයි ඇඳුමයි වාහලේ හොයාගන්න එක විතරයි මම හිතන්නේ අපේ ක්වොලිටි ඔෆ් ලයිෆ් වල අඩංගු වෙන්නේ ඉතින් අපි බොහොම පොඩි ස්පෙක්ට්‍රම් එකක ජීවත් වෙන සොසයිටි එකක් අර වගේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් එකකට යන්න නම් ස්කෝල වල এডুকেෂන් සිස්ටම් එකත් ප්‍රොග්‍රෙසිව් වෙන්න ඕනේ. ඉතින් කලාව කියන එකට ලොකු තැනක් හම්බුනොත් এডুকেෂන් සිස්ටම් එක ඇතුලේ මම හිතනවා ඒ ඔය වා කියන කතාව, ඒ කියන්නේ කලාකාරී බී වෙන්නේ නැති වෙන්නේත් පාසල් අධ්‍යාපන ක්‍රමය හරහා ඔය හේතු උඩ ඉතින්. එහෙම ගැටලුවක් තියෙනවා. තියෙනවා. චරිත හොඳ මේ එක තැනකට එනවා චරිත මේ කලාකරුවන් කියන කොටස එහෙම නැත්නම් කලාව කියන එක මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ මේ කිසියම් මුගලකට අහු වෙනවා කියලා. ඉතින් මම ඇසූ හොඳ මේ කියවණක් ඒක ඇත්තටම කලාකරුවෙක් කියන කෙනා එහෙම නැත්නම් කලාවක් අර චරිත ගොඩාක් කලාවන් ගත්තා. කොණ්ඩ කැපීම පවා කියන්නේ එක්තරා විදිහක කලාවක්. ෆැෂන් ඩිසයිනින් කියන්නේ කලාවක්. සංගීතය කලාවක්. මේ සියල්ල ඔව් ගොඩක් දේවල්. ඒ සියල්ල සමහර විට ඕන මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ඒ සියල්ල අතහැරලා වෘත්තියක් වෙනුවෙන් ඉලක්ක කරගෙන එහෙම නැත්නම් මුදල් සහ අර චරිත කිව්වේ අර මූර්ත දේවල් එහෙම නැත්නම් අපි කියන්නේ මේ බඩු බාහිරාදී මයින ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එකට ફોකස් වෙලා ඒක අල්ලාගෙන ඉස්සරහට යamak තමයි මේ ක්‍රමයේ ඇතුලෙන් වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරමු අපි බලාපොරොත්තු දල්වාගෙනම කවදා හෝ දවසක මේ ක්‍රමවේදය වෙනස් වෙයි අපි 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 අපේ දායකත්වය අපි දෙමු. ඉතින් මින් එහාට මම තව දෙයක් එකතු කරන්න මේම දේකුත් තියෙනවා. අපි හිතමු ලංකාවේ කලාව උගන්වන ඉන්ස්ටිටියුට්ස් 40ක් තියෙනවා කියලා. ඒ 40 ඇතුලේ කලාව උගන්වන්න ඒගොල්ලන් ගන්න අප්‍රෝච් එකේ ලොකු අඩුපාඩු තියෙනවා. මොකද ඒ කලාව උගන්වන්නේ ඒ කලාවක් ඒ කලාවේ එසෙන්ස් එක තියෙන තැනින් එහාට දේවල් උගන්වන්නේ නැහැ ඒක. අපි හිතමු සංගීතය කියන එක මේ සංගීතය කියන ස්ට්‍රික් ඩිසිප්ලින් එක ඇතුළතම විතරක් මේ සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒකට සම්බන්ධ වෙච්ච තාක්ෂණයක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. සංගීතය කියන එක ප්‍රොෆෙෂන් එකක් හැටියට ඉගෙන කරන්න නම් ඒක සොර අතර තියෙන දැනුම පමණක්ම මදි. ඉතින් ඒකට අවශ්‍ය කරන තාක්ෂණය තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඒව කියලා දෙන්නේ නැහැ නේ. එහෙම ඉන්ස්ටිටියුට් ලංකාවේ හරි අඩුයි. ඒ කියන්නේ කලාව කියන එකත් උගන්වන විදිහේ ලොකු ගැටලු තියෙනවා. සාම්ප්‍රදායික විදිහටම කලාව උගන්වන්න කියොත් කලාව කියන එක හරහා සොසයිටි එකේදී අර වේට් එක අඩු වෙන්නත් හේතුවක් අහිම අනිපැත්තෙන්ුත් තියෙනවා. සයන්ස් වගේ විෂය ප්‍රොග්‍රෙසිව් වෙලා කලාව කියන එක ප්‍රොග්‍රෙසිව් නොවෙන්නේ ඉතින් ඒ කලාව උගන්වන ඉන්ස්ටිටියුට්ස් වල ඉන්න මිනිස්සුන් ගන්න තීරණ අනුව තමයි. මොකද ඒගොල්ලන් විශ්වාස කරනවා තාක්ෂණය කියන එකෙන් කලාවට හානියක් වෙනවා කියලා. ඒතකොට තාක්ෂණය කියන එක ගලවල තමයි කලාව උගන්වන්නේ. ඉතින් ඒකෙන් ඉගෙන කලාව ඉගෙන ගන්න මිනිසුන්ට කවදාවත් එතනින් එහාට ජීවිතය දකින්න අමාරුයි. ඒක ඉතින් ડોක්ටර් කෙනෙක් ප්‍රෙස්ටිජියස් ලයිෆ් එකක් ගත කරන්නත් හොඳ දක්ෂ කලාකාරයෙක්ට ඒකට ඒ ලයිෆ් එකට ඉඩ පාස්තාව අඩු වෙන්නත් පැහැදිලි හේතුවක් තියෙනවා. ඉතින් මේ ඉන්ස්ටිටියුට් කලාව කියන එක උගන්වන්නේ බොහොම ගතානුගතික විදියට ද අවුරුදු 8000කට කලින්ුත් ඔය වගේම එකක් ඉගෙන ගන්න තිබ්බද කියලා මට නම් හිතෙන්නේ. ඊට වැඩිය ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා කලාව ඇතුලේ. තාක්ෂණය කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් හියුමන් එක්ස්පීරියන්ස් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි මේ සාම්ප්‍රදායික දේවල් එක්කම අලුත් ලෝකයේ කලාවේ මොකක්ද වෙන්නේ කියන එකත් ඉගෙනුවොත් විතරයි
හොඳ කලාකාරයෙක් අනිත් පැත්තට බිහි වෙන්නේ සහ අනිත් ප්‍රශ්නේ තමයි ලංකාවේ තියෙන නිදහස් අධ්‍යාපනය කියන එක නෑ නිදහස් අධ්‍යාපනය කියන්නේ ෆ්‍රී এডুকেෂන් කියන එක නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ ඕනම වයසක මිනිස්සෙක්ට ඕනම වෙලාවක රටේ තියෙන ඉන්ස්ටිටියුට් එකකින් රජයේ කියලා කිමු රාජ්‍ය ඉන්ස්ටිටියුට් එකකින් ඉගෙන ගන්න පුළුවන් හැකියාව ඒ කියන්නේ මට මියුසික් මම මියුසික් කරන මිනිස්සෙක් මට පුළුවන්කමක් තියෙන්න ඕනේ సౌందర్య විශ්වවිද්‍යාලයට කියලා මියුසික් ගැන තවදුරටත් හදාරන්න ඕනම වයසක මට ඒ ක්වොලිෆිකේ ඒ කියන්නේ ඒකට එන්ට්‍රි ලෙවල් සුදුසුකම් තියෙනවා නේද මට දැන් වයිලින් එකක් ගහන්න ඉගෙන ගන්න ඌමනාවක් තියෙනවා නම් මට බේසික් වයිලින් ගන්න පුළුවන් මට ගිහලා ඉගෙන ගන්න ගුරුවරයෙක් නැහැ නේ අයි ගන්න නැහැ නේ කැම්පස් එකට කැම්පස් එකට ගන්න මම ඒ ලෙවල් වලට මියුසික් කරලා එන්න ඕනේ ඒ නිදහස් අධ්‍යාපනය නෙමෙයි නිදහස් අධ්‍යාපනය කියන්නේ ඕනම වයස ඕනම පුරවැසියෙක්ට ඕනම වයසක එක්කෙනෙක්ට Tamanට කැමති ඕනම විෂයක් entry level qualify මේ සුදුසුකම් ඇති අකුරු ලියන්න පුළුවන් කියලා තියෙන ඒ වගේ දේවල් බේසික් දේවල් තියෙනවා ඒක පුළුවන් නම් ඕනම මනුස්සෙක්ට ඕනම යුනිවර්සිටි එකකින් උගන ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ ඉතින් ඒ නිදහස කියන එක නෑ ඉතින් මම දන්නේ equal opportunity කියලා කියන්නේ ඔය වගේ දේවල් වලට ඉතින් equal opportunity වෙනින් කතා කරන මිනිස්සුන්ට දන්නේ නැහැ ඔය වගේ දේවල් සොසයිටි එකට මතක් කරලා දෙන්න ඉතින් මම දන්නේ ලංකාවේ education වල ඔන්න ඔය වගේ change එකක් ආවත් මම හිතනවා මොකද passionate මිනිස්සු ඕන තරම් ඉන්නා යුනිවර්සිටි සිස්ටම් එකට enter වෙන්න බැරුව. ඉතින් කලාවයි এডুকেෂන් සිස්ටම් එකයි ඔහොම ගියත් කාලක් හම්බ වෙන්නේ නැහැ. මොන ගහන්නේ නැහැ. අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනයේ නිදහස කියන දේ මම හිතන්නේ ඒක තමයි නිවැරදි දේ දුම. අධ්‍යාපනය තුළ මිනිසුන්ට තියෙන නිදහසක් ඕන් කැමති විෂය ඕන් කැමති දේ ඕන් කැමති අවස්ථාවක හඳුනා ගන්න. මම හිතන්නේ අපි කොටු වෙලා ඉන්නවා නිදහස් අධ්‍යාපනයේ කියන පුළුල් නමුත් සීමාකාරී තැනකට නමුත් අධ්‍යාපන නිදහස කියන ඉතින් එහාට ගියපු දැවෙන් සංකල්පයේ අපිට මග ඇරෙමිනුයි ඉන්නේ චරිත අපි ගොඩක් දේවල් කතා කරා දැන් මේ يعني දාර්ශනික දේවල් ෆිලොසොෆික් දේවල් ගැන අපි කතා කරා අපි කරන්න මම හිතන්නේ මේ අසන්නනුවත් හිතන්නේදී ඔවුන්ගේ ජීවිතයේ මේ දැන් රාමුවෙන් එළියට එනනම් අපි කතා කරන්නේ ඉතින් ගොඩක් තැන්වල අපි පහු කරන්නේ රාමු තමයි අපි රාමු කරලා මෝල් කරලා ෆ්‍රේම් එකකට දාලා හිර කරන්නයි උත්සාහ කරන්නේ අපි පහු කරපු ජීවිතයේ අධ්‍යාපනය ගත්තත් අපේ ආගම වගේ විෂයන් ගත්තත් විද්‍යාව කියන දේවල් ගත්තත් ඉතින් එතනින් එළියට එනකොට අපිට කිසියම් විෂයක් තෝරගන්න වෙනවා අඩිය තියන්න වෙනවා අපිට ඒක කිසියම් රාමුවක් විඳගෙන ඉතින් මේ දැන් අපි අසන්නන්නත් ප්‍රශ්න යොමු කරන්න තිබුණා උනුත් මේ නිතර අහපු එක්තරා ආකාරයක ප්‍රශ්නයක් තමයි මේ දැන් මේ ගීතය ඔබ නිර්මාණය කරපු මේ ගීතය ගොඩාක් මතභේදයට තුඩු දුන්න ගීතයක් අපි කියන්නේ මේ රහත් හිමිවරුන් ගීතය දැන් මේකේ අර ඔබ ගායනා කරන කොටස ගත්තා ඊට පස්සේ ඉතින් එහාට ගියාම අර අපේ රවිජේ මේගේ අපි රැප් වලින් කියන ඒ කොටස ගත්තත් අමුතු සමාජ කේවීමක් අපිට මුණ ගැහෙනවා මේ ගීතය ඇතුලේ බොහොම එක තැනකදී බොහොම ලස්සනට රහත් හිමිවරුන් උඩින් වඩිනවා කියන ඔබේ හඬත් එක්ක අපිට ඇහෙනකොට අර රැප් එකේදී අපි අපිට ඇහෙනවා මේ පෝෂණය කරන්නේ මේ සැපරතින් ඇවිල්ලා ධර්ම දේශනා කරන එක කොට්ටාසයක් කියන බව. එතකොට ඇත්තටම මේ ගීතය හරහා ඔබ ගේන්න හදන්නේ සමාජ කේවීමක් කරන්න හදන්නේ අපි නිර්මල දහම කියලා අපි විශ්වාස කරන දෙහෙම නැත්නම් අපි බුද්ධාගම කියන කාරණාව ගත්ත බුද්ධ ධර්මය කියන විශ්ය ගත්තොත් මේ නිර්මල දහම සහ අපි කිසියම් දුරකට අපි විසින්ම පෝෂණය කරන මිත්‍යාව අතර තියෙන සම්බන්ධයද මේ ගීතයෙන් ඔබ පැහැදිලි කරන්න උත්සාහ කරන්න. හරි මෙහෙම ඔය ප්‍රශ්නේ උත්තර දෙන්නකයි මෙහෙමයක් කියනවා මම හොඳ බුද්ධාගමකාරෙක් මම බුද්ධාගම කියන දේ ෆලෝ කරන මනුස්සෙක් නෙමෙයි මම මගේ කලාව ඇතුළතදී ඒක ඉන්ටර්ප්‍රීට් කරන්න උත්සාහ කරනවා මොකද ඒක කලාවත් එක්ක කතා කරන ෆිලොසොෆියක් ඉදන් ඉතින් මම හොඳ බුද්ධාගමකාරෙක් වෙන්න මට තව ජීවිතේ ගොඩක් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා කොහොමද දැන් මම ඒක කිව්වේ මොකද නැත්තම් මං ෆලෝ කරන ෆිලොසොෆි එකක් හරහා සින්දුව හැදුනා වගේ හිතන හින්දා නමුත් ඉතින් ඔය සින්දුව කියන්න හදන්නේ බුද්දිසම් කියන එක බුද්ධ ධර්මය කියන එක රියලයිසේෂන් එකක් කියන එක ඒක ෆිසිකල් දෙයක් නෙමෙයි කියන එක අපි ඒ කියන්නේ ඇත්තටම මම දන්නේ නැහැ මම දකින්න හම්බ වෙනවා මිනිස්සු පන්සල් පල්ලි හදන්න පොර කනවා පන්සල තියෙන තැන පල්ලි આવත් හොඳයි පල්ලි තියෙන තැන පන්සල આવත් හොඳයි එහෙම නැත්නම් ගෙදර වල්වල පිළිම තියෙන දෙයක් හෝ එහෙම නැත්නම් මම දන්නේ නැහැ ඒ කියන්නේ ඇහැට පේන දේවල් වලින් හෝ තමන් මම දන්නේ නැහැ බෝ ගහක් ගාවට ගිහිල්ලා තමන් එක්ස්පීරියන්ස් කරන දෙයකින් දෙයක් වෙනස් වෙයිය කියන තැන ඉඳන් බුද්ධාගම දිහා බලන්න ගියොත් ඒක ඒක ඉතින් ඒක මා මිත්‍යාවක් වෙනවා බොරුවක් වෙනවා බුද්දිසම් කියන්නේ එහෙම ෆිසිකල් ඔබ්ජෙක්ට්ස් එක්කලා
රැඳී පවතින දෙයක් නෙවෙයි ඒක concept එක ඒක philosophy එක ඒක ඒක ඒ බුද්දිසම් වගේ දෙයක් ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ ඒක ඒකයි මට කියන්න ඕන දෙය. ඒ කියන්නේ බුද්දිසම් කියන එකේ රැකගන්න දෙයක් නැහැ ඒක ඉස්සරහට ගෙනියන්නවත් පරපුරන්නේ ඒක universal ලි කතා කරන්න පුළුවන් philosophy එකක්. ඒක රැකගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි දැකලා නැහැනේ කාදාකවත් gravity වෙනුවෙන් මිනිස්සු පාරේ බෝඩ් අරන් කෑ ගහනවා gravity කියන්නේ ඇත්ත gravity කියන්නේ ඇත්ත නැහැනේ. ඒක ඒක හැමෝටම පොදු ඇත්තක්. ඒක scientifically prove කරලා තියෙන හින්දා තවත් හොඳයි. ඒක මිනිස් scientifically හොයාගෙන තියෙන හින්දා prove කරන්නේ හොයාගෙන තියෙන හින්දා gravity කියලා දෙයක් තියෙනවා. ඒක හැසිරීම මේ වගේ කියන එක අපි හරියටම decode කරලා තියෙන හින්දා ඒ සත්‍යයට අපි අවනතයි. ඒක මිනිස්සු කාදාකවත් මේ ලෝකේ gravity නැහැ කියලා මේ මේ පාරේ උද්ඝෝෂණ කරන්නේ නැහනේ. ඉතින් ඔය ඔය ලොජික් එකම ආපහු බුද්ධාගමට පාවිච්චි කරනවාද? බුද්ධාගමට අවශ්‍ය නැහැ. කැම්පේන් අවශ්‍ය නැහැ. ආරක්ෂා කරන දේවල් අවශ්‍ය නැහැ. ඒක මූව්මන්ට් එකක් අවශ්‍ය නැහැ. මොකටද මූව්මන්ට් එක? මූව්මන්ට් එක තිබ්බත් නැත්තත් බුද්ධාගමේ බුද්ධ ධර්මයේ කියන එක ඇත්තද බොරුද කියන එක වෙනස් වෙන්නේ නැහනේ. ඒක ස්පිරිචුවල් ලෙවල් එකේ ඒකයි ඉස්සලා ඉතින් අපි කතා කරපු එකටම ආපහු එක්කවන ඔව් වගේ ස්පිරිචුවල් ලෙවල් එකක රියලයිස් කරගන්න ඕන කන්සෙප්ට් එකක්. ඉස්කෝලේ ඇතුළට ගේන්න අමාරුයි. निर्मल बुद्ध मिनी बलें मिनी बलें आरक्षाफी लक्षगान තනින් ඇල්ලුවා මේ මේ කතන්දරයේ මේ මිනිස්සු ආගම කියන දේ ඇදහිල්ලක් කියන තැනටයි හැම වෙලේම අපි කියන්නේ අපි ගමන් කරමින් ඉන්නේ මේක ඇදහිල්ලක් තැනකින් හොයාගෙන ගිහින් ආයාසයෙන් විශ්වාස කරන ඇදහිල්ලක්ද තමාතුලින් එළියට ගත යුතු තමාතුලින් විශ්වාස කර යුතු දර්ශනයක්ද කියන ගැටීම තමයි මේ 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 ගීතේ හරහා වගේම චරිතකේ මේ කියවීම හරහා අපිට පැහැදිලි වුණ දෙ හැම ලෝකේ හැම ආගමක් මෙහෙම නැත්නම් අපි කියන මේ දේවල් අපි මිනිසුන් විදිහට අපි විශ්වාස කළ යුතුයි අපේ අභ්‍යන්තරයෙන් ඒ ඒ ඒ ගැන්වීම තියෙන්න ඕනේ අපේ හදවතේ මිසක් අපි නිර්මාණය කරන විශාල පල්ලි පන්සල්වල හෝ අපි පෝෂණය කරන අපි ධනයත් එක්ක ධනය කියන ධනය සහ බලය කියන කාරණාවෙන් පෝෂණය කරන අර ආගම නියෝජනය කරන කොටස තුල නෙවෙයි කියන එකයි මම හිතන්නේ චරිත කියන්න උත්සාහ කරන්නේ. දැන් අපි අසන්නන්ට ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා. දැන් මම ඒවත් හැමින් හැමින් චරිත යොමු කරනවා. දැන් මේ අතර තිබුණු ප්‍රශ්න මේ තැනකට මම එන්න කැමතියි. මේ මමත් ඒ ඒ ඒ ප්‍රශ්නේ ඔබගෙන් අහන්න කැමති චරිත. දැන් මම ප්‍රශ්න තුනක් විතර පොඩ්ඩක් එකතු කරලා දෙන්නම් අපිට ඔබ ගොනු කරලා උත්තරයක් දෙන්න. කීප දෙනෙක් ඇහුවා මේ චරිත පරිවර්තන ප්‍රශ්න තමයි චරිත නිර්මාණය කරපු අපි වැළඳගත් අපි දැනුවත් වුණ අපි ආදරය කරපු පළවෙනි ගීතේ මොකක්ද කියන එක එක්ක ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ තමයි මේ ගීත නිර්මාණය කරන්න ගොඩක් අයට ජීවිතයේ අත්දැකීම්නේ මේ හේතු වෙන්නේ. තමන්ගේ අත්දැකීම් පදනම් කරන් අත්දැකීම් හෝ අත්විඳීම් එක්ක තමයි මේ මේ ගීත නිර්මාණය වෙන්නේ. ඉතින් අත්විඳීම් කියන තැනට මම එන්නම්. මේ ඔබේ අත්විඳීම්ද මේ ගීත ඇතුළේ තියෙන්නේ? සහ තව එක තැනකට මේ කතන්දරේ එනවා තවත් එක ප්‍රශ්නයක් එක මේ චරිත ජීවිතයේ බැඳීම් එක්ක මොකක් හරි කලකිරීමක් හෝ කඩා වැටීමක් එක්කද ඉන්නේ කියන එක අහලා තිබුණා. ඉතින් මේ ප්‍රශ්න තුනම මම ඔබට යොමු කරන්නම්. එකට ගොනු කරලා අපේ අසන්නන්ගෙන් ප්‍රශ්න තුනක් ආපු ඒකට අපිට උත්තරයක් දෙන්න චරිත. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? නිර්මාණය කරපු අපි වැළඳගත්තා අපි දන්න අපි රස විඳින පළවෙනි ගීතය මොකක්ද? ඒ ගීතේ කොයි කාලේ වගේද නිර්මාණය වුණේ චරිතර? එතකොට මට මතක හැටියට නම් චරිත ගොඩක් ඉස්කෝලේ යන කාලේ වගේ ඒකට මියුසික් කරලා මෙහෙම ආව කියලා තමයි මට ප්‍රසංගයේදී නම් ඇහුනේ. ඉතින් ඒ කතන්දරේ තමයි මුල් ගීතේ මොකක්ද ඔබ නිර්මාණය කරපු? මේවයි මම ඔකේ තියෙනවා කම්පෝස් කරපු පළවෙනි සින්දුව එකක්, ප්‍රොඩියුස් කරපු පළවෙනි සින්දුව. ප්‍රොඩියුස් කරනවා කියන්නේ තව කම්පෝසර් කෙනෙක් එක්ක ඉඳගෙන සින්දු හදනවා කියන්නේ. මම එහෙම මුලින්ම කරේ ගයන් එක්ක.
ගයන් කම්පෝස් කරපු සින්දු මම ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට හදලා තිනා ඉතින් ඒගොල්ලන්ගේ අරාබිය ඇල්බම් එක කාලේ මං අරාබිය ඇල්බම් එක වැඩ කරා ගයන්ගේ කම්පොසිෂන්ස් ගොඩක් ප්‍රොඩියුස් කරන්න හම්බුණා එතනින් තමයි මම ඔය ගයන් හරහා තමයි ස්ටුඩියෝ එක ඇතුලේ තියෙන ඩිසිප්ලින් එක ඉගෙන ගත්තේ අදටත් ඒක ඉගෙන ගන්නවා මං තව තව වැඩ වගේ අත් එක්ක කරගෙන යනවා ඉතින් ඉතාලම music වල ඉතාලම ඩිසිප්ලින් එකක් මෙයා කරන එක්කෙනෙක් music හදන්න යද්දි ඉතින් ඔව් ඒ මට මතක නැහැ එහෙම බැලුවොත් පළවෙනිට ප්‍රොඩියුස් කරපු සින්දුව ගැන නම් මට හරියට එහෙම මතක නැහැ පළවෙනිට කම්පෝස් කරපු සින්දුව මට මතක ඇටි සඳවතියේ වෙන්න පුළුවන් සඳවතියේ ඒක ඉස්කෝලේ යන කාලේ කරේ සමහර ඊට කලින් මට එහෙම මතක නැහැ හරි මම ඒක එහෙම කල්පනා කරලා නැහැ කවදාවත් අම්කට පළවෙනිට ඒ කියන්නේ පාසල් යන සමයේ ඉඳලා රිද්මත් එක්ක ඔබ ඒ සම්බන්ධ වුණා ඒකයි සඳවතියේ නෑ එහෙම නෙමෙයි මම කම්පෝස් කරපු සින්දුවක් ඒක ඉස්කෝලේ යන කාලේ ඉතින් ඒක මම කම්පෝස් කරපු සින්දුව මම හදන සින්දුවක් හැරෙයිද හදලා ඉතින් මම ඒක කියලා ඒක ඒක ඩමි වර්ෂන් එකක් අය හදනවා මුලින්ම රෆ් වර්ෂන් නයි ඉතින් ඒකේ තියෙනවා සඳවතියේ මගේ කියලා ඔය තනුවයි ලිරික්ස් වී ඉතින් එකම එක හදනවා සින්දුව ඊට පස්සේ තමයි මම රිද්මව මට හම්බුනෙන් පස්සේ තමයි රිද්ම ගායකයෙක් හැටියට යාට සින්දු යාට අවශ්‍ය කළ තියෙන වෙලාවක තමයි අපි දෙන්න හම්බ වෙන්නේ. ඉතින් එයාගේ ආරාධනාවක් තිබ්බා අපි මෙහෙම ගීත වර්ග නිර්මාණය කරලා දාමු කියලා. ඉතින් එතනදී මං සඳවතිය කියන එක මගේ මොකක්ද ඒ කියන්නේ මගේ සාම්පල් බැංකින් ඇදලා පෙන්නා රිද්මරි ඉතින් රිද්ම කැමති නැහැ. ඊට පස්සේ එතනින් එහෙම තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒක තමයි ඒ ප්‍රශ්නෙට ජීවිතේ මේ දැන් ගීගාව ආරම්භය එහෙමයි ආරම්භය වුණේ ඉතින් අර අරාබිය කියන එක ගැන අපි හැමෝම දැනගත්තේ අද එතකොට චරිත මුලින්ම මේ ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට ගීතයක් නිර්මාණය කරන්නේ ගායන්ගේ අරාබිය කියන සින්දුවත් එක්ක ඒකත් මම හිතන්නේ ගොඩක් ලොකු ජනප්‍රියත්වයක් එකපාර දිනාගත්ත ගීතයක් ඊගාව එක තමයි චරිත අර මේ අහපු ප්‍රශ්න දෙක මම නැවත ගොනු කරලා අහන්නම් මේ ජීවිතේ අත්දැකීම්ද මේ ගීතවල තියෙන්නේ තමන්ගේ අත්විඳීම තියෙන්නේ සහ බැඳීම් ගැන මොකක් කාලේ කරකිරීමකින්ද ඉන්නේ කියන එක තමයි මම හිතන්නේ මේ අපි අසන්නන් දෙදෙනෙක් අහලා තියෙන ප්‍රශ්න දෙකක්. ඉතින් මේ ගීත ඇතුළේ තියෙන චරිතගේ අත්විඳීම්ද? ඕ ඕනම නිර්මාණයක් ඕනම මම දන්නේ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණික පර්සනල් එක්ස්පීරියන්ස් එක ඉමෝෂන් එකක් අනිවාර්යෙන් ගැබ් වෙලා තියෙනවා. ඉතින් නිර්මාණයක් කියන එක ඉපදෙන්නේත් ඒ වගේ එකක් හරහා. ඉතින් ඕ ඒක ඉතින් නැත්තම් නිර්මාණය බිහි වෙන්නේ නැහැ. ඒක නිකන් නිර්මාණයක් එන්නේ නැහැ. ඉතින් නිර්මාණ බිහුණෙන් පස්සේ කල්පනා කරලා බලුවම හිතා ගන්න පුළුවන් රයිට් මේ වගේ හේතු වුණොත් මේක නිර්මාණය වෙන්න ඇති කියලා සමහර වෙලට ඔය අහසින් වැටෙන වගේ එන අයිඩියාස් වලට ඔව් ඊට පස්සේ අහලා තිබ්බා මම කලකිරීමකින් දින්නේ රිලේෂන්ෂිප් එකකින් ද කියලාද එහෙමද ඔව් බැඳීම් ගැන කලකිරීමෙන්ද පොදුවේ බැඳීම් ගැන ඒකට උත්තරයක් මගේ මියුසික් වල තියෙන ඇති කියලා තමයි මට හිතෙන්නේ ඒකට උත්තරයක් මියුසික් වලින් හොයාගන්න කියන එකයි ඔබ කියන්නේ මොකක්ද ඇති සාමයට මං හදන නිර්මාණ ඉස්සරින් තියෙනවා ඒක මොකක් හරි මගේ කතාවක් මං කියන්න හදනවා නම් මගේ සින්දු වල ඉතින් ඒ කතාව බලුවම සාමයට තේරෙනවා ඇති ඒ කතාවක් නම් කියන්නේ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ දැන් ඒ බැඳීම් ගැන මොකක් හරි කලකිරීමකින් ඉන්නේ කියලා මේ අපිට සංගීතයෙන් හොයාගන්න වෙනවා ඔබ හොයාගත්තොත් අපිටත් කියන්න චරිත අපිට පුංචි අභියෝගයක් තමයි දෙන්නේ මේ චරිත මේ අහපු ප්‍රශ්නෙටම ප්‍රතිප්‍රශ්නයක් ඒක අපි ගීත ගැන කතා කරා අපි තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා මේ ගීත ගැන මම හිතන්නේ මේකත් අසන්නන්ගිනුත් අපිට මේ ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් සහ අපිත් හිතුවා මේ මොකද දැන් අපි චරිතගේ මුල් යුගයේ ආපු සඳවතී ගීතේ ඉඳලා කුවේණී ගීතේ ගත්තත් අර ගීත දෙකක් සම්බන්ධ වුණා කියන එක අපිට දැනුනේ නැහැ මොකද දැන් මේ වකවානුවේ මේ මෑතක් වෙනකන් දැන් ගීතය කියන එක තමයි ගීතය කියන දේ තමයි එදියට දාන්න මට අවස්ථාව හම්බුනේ මොකද ඒකට විෂුවල් ෆෝම් එකෙන් එහෙම නැත්නම් ඒකට රූප මවන්න එහෙම රූප රචනාවක් කියන එක රූප රචනාවක් කරන්න එහෙම අයිඩියා එකක් එහෙම තිබෙත් නැහැ ඒවා කරන්න ගොඩක් දේවල් කැප කරන්න ඕනේ ඕගනයිස් කරලා දේවල් ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් ඉතින් හැම දෙයක් රූපයකට මොකක් කරේ එනවා කියන්නේ ඒක ලොකු කාර්යයක් ඉතින් ඒක පිටිපස්සේ ලොකු පිරිවැයකුත් තියෙනවා ඉතින් ඒ කාරණාවින්ද ඒක එන්න කාලයක් යනවා ඉතින් මට හරි ආසයි ගීතයක් හැම ගීතයකටම රූප රචනාවක් දෙනවා මගේ ඔලේ තියෙන ගොඩක් දේවල් එළියට දාන්න පුළුවන් නමුත්
ඒකට තාම එහෙම ලොකු ඉඩ ප්‍රස්තාවක් නැහැ. නමුත් මම ඒක පාවිච්චි කරනවා මගේ කොන්සර්ට් එක දැන් මම ඉස්සරහට කරන්න ඉන්න කොන්සර්ට් සීරීස් එකේ කුවේනි ද මියුසිකල් කියන කොන්සර්ට් සීරීස් එකේදී ඒකේ සම්පූර්ණම මුළු කොන්සර්ට් එකම විෂුවල් ආර්ට්ස් මියුසික් විතරක් තියෙන එකක්. ඉතින් ඒ වගේ මට ඉතින් එහෙම යම්කිසි කාලයක් ගියා මගේ ගීතය මගේ නිර්මාණය කියන එකේ රූපය මොන වගේද කියන තැනට එන්න ඉතින් අන්තිමට කරපු සකුරායක වුණත් බොහොම පර්සනල් ගීතයක්. ඉතින් ඒකට රූපයක් රූප රචනාවක් ගේන්න එහෙම නැත්නම් ඒක එහෙම කරන්ඩ ඒ ලොකු මහන්සියක් දරන්න ඕනේ. ඉතින් ඒ ඒ කතාව කියන්න ඉතින් දන්න ඉස්සරහට බලමු මට ගීතෙන් එළියට ගිහිල්ලා වැඩ කරන්න හැකියාව හම්බුනොත් හොඳයි කියලා මට හිතනවා. ඔබ විශ්වාස කරනවා චරිත. දැන් මේ 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 විශේෂයෙන්ම සකුරාමල කියන ගීතයට ඔබ ආනිසස අපේ අසන්නන් ගොඩක් අහනවා. මේ දැන් මේ හීනමකා කියන ගීතේ දැන් හීනමකා කියන ගීතේ අවසාන අපි අපි කුවේනි සංගීත කියන්නේ කුවේනි ප්‍රසංගය අපි අසපු ගීතේ නැවත වතාවක් ඔබ කිසියම් රසයක් මුහු කරලා අපි YouTube හරහා අපිට සමීප වුණා මේ මෑත කාලීනව. ඉතින් ඒ ගීතයේ අවසාන කෙළවර අපි දකිනවා confession of a composer කියලා composer කියලා එක පොඩි slide එකක් තියෙනවා. ඒ ඒ slide එක වැටෙන මොහොතේ යනවා පොඩි music එකක් පොඩි tune එකක් rhythm එකක් යනවා. එතකොට සකුරාමලේ ගීතේ ආරම්භ වෙනවා මේ මේ tune එකත් එක්ක. ඒතර සකුරාමලේ ගීතේ අවසාන කෙළවරත් මේ මේ අපිට වෙනත් ගීතයක් විහිළු යුතුයි අපිට ඇහෙනවා. දැන් චරිත මේ විශේෂයෙන්ම හීනමකා සහ සකුරාමල යන ගීත දෙක අතරේ මොහක් හරි සම්බන්ධතාවයක් තිබෙනවාද? එහෙමත් එතනින් එහාට ගිහින් අපි තව ටිකක් හිතුවොත් දැන් සකුරාමලේ අපි ශාම් ෆර්නාන්ඩෝ කියන්නේ මම හිතන්නේ ලංකාවේ සිනමා ශාස්ත්‍රයේ ඉන්න දෙවන්ත චරිතයක්. ඉතින් අපි දකින ඔබ ඔබගේ සහ අපි ඔබත් එක්ක ඉන්න ඡායාරූප කීපයක් ඔබ අර පියානෝ එක වාදනය කරන තැන පිටිපස්සෙන් දකිනවා. නිකන් පෙම්වතියක් වගේ රූප ටිකක් අපිට පේන්න තියෙනවා මේ 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 විෂුවල් එක ඇතුලේ. එහෙම නැත්නම් අපි කියන්නේ මේ රූප රචනාව ඇතුලේ. ඉතින් අපිට දැන් මේ සමාජ මාධ්‍ය Facebook කරහා අහන්නන් අසන්නනුත් අහපු ප්‍රශ්නයක් තමයි මේ ගීත දෙකේ සම්බන්ධතාවයක් තියෙනවද? එහෙම නැත්නම් සකුරාමල කියන්නේ අපි කියන රූප රචනාවක්ද? එහෙම නැත්නම් ඒක චිත්‍රපටයකට කිසියම් ආරම්භයක් ගැනීමක්ද? තවත් සංකල්පයක්ද? මොකද්ද කියන කාරණාව තව දුරටත් පොඩ්ඩක් අපි පැහැදිලි කරොත් චරිත මොකද්ද මේ ගීත දෙක අතර තියෙන සම්බන්ධය සහ සකුරාමලේ කියන ගීතේ අර්ථය සහ එකත් එක මැනිච්ච කතාව? දැන් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් වැඩේ ස්පොයිල් වෙනවා. මොකද එකකට එකක් කනෙක්ටඩ්ද කියන ප්‍රශ්නෙට උත්තරේ තීරණය වෙන්නේ සමහර විට ඊළඟට මම එලි දක්වන්න ඉන්නේ ඒව හරහා වෙන්න පුළුවන්. සකුරා කියන ප්‍රොජෙක්ට් එක ඇත්තටම මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඉඟියක් ගන්න හම්බ වෙන්නේ මම හිතන්නේ ඉස්සරහට. ඉතින් මම දන්නේ මට හිතනවා යම් තාක් දුරකට මේකේ කනෙක්ෂන් එකක් හදා ගන්න පුළුවන් ඇති දැනට කියලා මම දේවල් ඉලක්කලා තියෙන විදිහ. නමුත් ඉතින් ඉස්සරහට ඒ දේවල් ඉලක්කන විදිහ අනුව තමයි තීරණය ඔය ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ. මොකද හැම නිර්මාණ මං කරන නිර්මාණ සියල්ලකෙම නවාතැන් පොළ වෙන්නේ ප්‍රසංගයක් කියන දේ. ඉතින් කුවේනි ප්‍රසංගය ඒකට ඒක හොඳ උදාහරණයක්. මං මේ එතෙක් වෙනකන් නිර්මාණය කළ තිබිච්ච ගීත ඔක්කොම එකට හම්බ වෙච්ච තැනක් ඒක ඇතුළෙත් එකකට එකක් ඉන්ටර්කනෙක්ටඩ් තැන් තිබුණා. ඉතින් මං ආපහු මගේ ඊළඟ නවාතැනට යද්දී නැවතුම් පල්ලේ යද්දී මං මොනවාද ගෙනියන මෙමරිස් කියන එක සම්බන්ධයෙන් ඉතින් අදහසක් ගන්න පුළුවන් ඒ ඉස්සරහට එනේවත් එක්ක. නමුත් ඉතින් ඕගලන්ට දකින්න හම් වෙන්නේ මගේ පිටිපස්සේ තියෙනත් මගේ ලයිෆ් එකේ ඇත්ත මෙමරිස්. ඉතින් ඒකේ ඊළඟ නැවතුම්පල කොන්සර්ට් එකක් නම් ඉතින් ඒ කොන්සර්ට් එකේදී ඉතින් ඒක තමයි මාත් බලන් ඉන්න කොන්සර්ට් එක නිකන් කොහොමද දේවල් රිවීල් කරන්න කියලා. අපිට මේ මේ අපි චරිතගේ සංගීතය ඇතුලේ අතරමං වෙලා ඉන්න පිරිසක් අපි හැමෝම. ඉතින් මං හිතන්නේ මේ කතාවෙන් පස්සේ තව ටිකක් අතරමං වෙනවා. මොකද්ද මේ සංගීතය දෙන්න සම්බන්ධතාවය සහ මේ චරිතගේ සංකල්පත් එක්ක මොකද්ද කියන එක ඇත්තටම චරිත අර මේ චරිතගේ මේ පිටිපස්සෙන් මේ මොහොතේ පේන්න තියෙන දේත් චරිතගේ මතකයන් ගොඩක් කීපෙක හොඳයි. මොකද ඒකත් අපිට කෙනෙක් කීප දෙනෙක් මහුවා මේ මොනවද ඔය පිටිපස්සේ ඡායාරූප
ගණනාවක් තියෙන්නේ කියලා. ඉතින් මතකයන් මෙමරිස් හදා ගන්නවා ඔබ සංගීතයත් එක්ක, ඔබ නිර්මාණය කරන සංගීතයත් එක්ක අපිත් මතකයන් හදා ගන්න අපේ ජීවිතේ මතකයන් විඳිනවා. ඔව්. ඉංගි එහෙමෙන් දීලා තිනවා මම ඇල්බම් එකක් රිලීස් කරා මහමාය කියලා. ඒකේ මෙමරිස් Memories of a lifetime කියලා තියෙන. මේ memories තියෙන ඒ ඇල්බමේ තියෙන ඔක්කොම චන්දසේන තරංගම මගේ නාම ලියපු සින්දු. ඉතින් ඒක memories of a lifetime වෙන හේතුවක් තියෙනවා. සහ හීනමක එකේදී confessions of a composer කියන එන්න තේදි මගේ memories and confessions වල එකතුවක් වෙන්න පුළුවන්, සුසංයෝජනයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක කො ඉස්සරහට කො මොකක්ද ඒක, ඒක කොහමද ඒක නිර්මාණයකට දායක වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ. එතන තමයි මට කුතුහලය තියෙන්නේ. ඔව්. ඔබ සොයාගෙන යන්නේ එතන විය යුතුයි. ඉතින් ඔබ ඔබත් එක්ක අපි මුණ ගැහෙමු. ඒ අනිවාර්යයෙන්ම ඔබට මුණ ගැහෙන තැන අපිත් ඉඳිවි. මේ සියලුම අසන්නන් අද මේ මොහොතේ සම්බන්ධ වෙනවා, විශේෂයෙන්ම Zoom එක්ක. මම හිතන්නේ 300ක් මේ විදි Zoom තාක්ෂණය හරහා මේ වැඩසටහන සම්බන්ධ වෙනවා. එතකොට සජීව මේ මොහොතේ YouTube අපේ කොළඹ විශ්වවිද්‍යාලීය සමාජයේ YouTube නාලිකාව හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම කොළඹ විශ්වවිද්‍යාලීය සමාජයේ නිල Facebook පිටුව මේ අපේ මේ වැඩසටහන මේ මොහොතේ සජීවීව සම්බන්ධ කරලා තිනවා. ඉතින් මම හිතන්නේ ඉතාම විශාල පිරිසක් අපිත් එක්ක මේ ආරම්භයේ පටන් මේ කාර්යවත් එක සම්බන්ධ වෙනවා. සියලුම දෙනාට ඉතින් අපි තවත් ප්‍රශ්න කීපයක් අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි යොමු කරන්නම්. ඉතින් දැන් ඔබ දැනකට ආවා, ඔබ මට ලොකු උදව්වක් කරා, චන්දසේන තරංගමයන්. ඉතින් චන්දසේන තරංගමයන් කියන ඔහුගේ ගීත, ඔහු ඔහුගේ පද රචනා කරපු ගීත සමුදායක් තමයි අපි ඔබගෙන් සංගීතවත් වෙන්නේ. එහෙම නැත්නම් අපි ඔබගෙන් සංගීතවත් වෙලා ඊට පස්සේ බොහෝ විට රිද්මී විරවදනයන්ගෙන් එහෙම නැත්නම් අපේ සුමන් පෙරේරා අපේ මේ කියන ගායකින්ගෙන් අපිට ඇහෙන්නේ. ඉතින් කොහොමද ඇත්තටම මේ චන්දසේන තරංගමයන් ඔබට මුණ ගැහෙන්නේ? ඇත්තටම චන්දසේන තරංගමයන් මේ ගීත ඔහු අපි ඊට පෙර අපි ගොඩක් බහු අපි කලින් සංගීතය ගැහුවොත් ඔහුගේ ගීත අපි පද රචකෙක් විදිහට අපි ඔහුව අඳුනාගෙන තිබුණේ නැහැ චරිත. ඇත්තටම කොහොමද චන්දසේන තරංගමයන් මේ චරිතගේ සංයෝජනයත් එක්ක අපි අද විඳින සංගීත නිර්මාණය වෙන්නේ? ඔව්, චන්දසේන තරංගම කියන්නේ ඉතින් මගේ ජීවිතේ අමුතු පුද්ගලෙක් නෙමෙයි. මම පොඩි කාලේ ඉඳන්ම ආශ්‍රය කරපු පුද්ගලෙක්. ඉතින් මගේ නැන්දගේ ස්වාමි පුරුෂයයි කියන්නේ, මගේ අම්මගේ අක්කගේ ස්වාමි පුරුෂයයි. ඉතින් මම පොඩි කාලේ ඉඳන් හැදුනේ වැටලා තියෙනවා එතන. ඉතින් මම නිතර යන තැනක්. මම පොඩි කාලේ ඉඳන් මම චන්දසේන තරංග මාමර කියනවා පප්පා කියලා කියන්නේ. අපි පොඩි කාලේ එහෙම කියන්න පුළුවන් නම් මන් දන්නේ හේතුව මොකක්ද කියලා. ඉතින් පප්පා මම පොඩි කාලේ ඉඳන් දකිනවා, ලේකකෙක් හැටියට දකිනවා. එයා ලියන එකම කරන කෙනෙක්, බොහොම නිශ්ශබ්ද කෙනෙක්. බොහොම නිශ්ශබ්ද කියන්නේ ඇත්තටම වචන බොහොම පොඩ්ඩයි කතා කරන්නේ, හැඟීම් දැනීම් එච්චර කමියුනිකේට් කරන කෙනෙක් නෙමෙයි. අදටත් එහෙමයි. ඉතින් ඒක හින්දාම තමයි එතන වෙනම රහක් තියෙන්නේ. මොකද දැන් වැඩකට ගියාම වුණත්, ගීත නිර්මාණයක වැඩකට ගියාම වුණත් පප්පත් එක්ක කරන කමියුනිකේෂන් එක මේ වගේ ඩිරෙක්ට් කමියුනිකේෂන් එකක් පප්පත් එක්ක කවදාවත් කරන්න බෑ. ඒක එහෙම සංවාදයකට ලෑස්ති කෙනෙක් නෙමෙයි. නමුත් අපි කරන දන්නේ කරන කලාව ඇතුලේ එයා ගියන කෙනෙක් හැටියට, මම තනු නිර්මාණ කරන කෙනෙක් හැටියට එතන වෙන කමියුනිකේෂන් එකක, ඒක ක්‍රියේටිව්ලි වෙන කමියුනිකේෂන් එකෙන් ඇතුලේ මම හිතන්නේ ඊට වැඩිය ඩීප් දෙයක් ගැන අපි කතා කරනවා. ඉතින් ඒක වෙන විදිහක කමියුනිකේෂන් නෑ. ඒක ගෙදරට ගිහිල්ලා හම්බලා හා කොහොමද අද දවල් කෑවද දැන් සැප සනීප කොහොමද කියනවට වැඩිය ගැඹුරට ගිය කන්වර්සේෂන් එකක්. මොකද ඒ කන්වර්සේෂන් එක ඇතුලේ අපේ පරණ මතකයන් මගේ සියලුම චයිල්ඩ්හුඩ් එක පොඩි කාලේ ඉඳන් කරපු දේවල් සියලුම දේවල් මේ මතකයන් සුදුසුකව තියෙනවා. ඉතින් එතන ගිහිල්ලා ඒ විදිහට මම කමියුනිකේට් කරනවා කියන එක, ගීතයක් නිර්මාණය කරනවා කියන දෙයක් කරා අපි කමියුනිකේට් අපේ ජීවිතේ ආගිය තැන් කතා කරන එක ගැන
ගතා ගන්න කාරණාව මං මං පප්පත් එක්ක ඔයා කොහොමද කියලා අහනාට වැඩිය අපි ඒක ගීතයකින් ඒ ගනුදෙනු අපි ඒ කමියුනිකේෂන් එක කරන එක අපි එහෙම කරපු ගොඩක් තැන් තිබ්බා ඒක ඉතින් ඒ අපි දැන් අතර වෙච්ච ම කමියුනිකේෂන් නෑ ඒ කමියුනිකේෂන් ගැන අපි කතා කරන්න කිව්ලත් නෑ ඉතින් ඒ ඒ වගේ ඒක හරි ඒක ටිකක් අමුතුයි ඒ ඒක සහ මං මාරිදේ රස විඳින දෙයක් ලයිෆ් එකේ ඒ ඒ කමියුනිකේෂන් එක ඇතුලේ වයස් පාර්තරයක් නෑ ඒ කමියුනිකේෂන් එක ඇතුලේ මන්ද නේක හරි අමුතු කමියුනිකේෂන් ඒක එකිනෙකා එකිනෙකා අතර රෙස්පෙක්ට් එකක් අවශ්‍යත් නෑ ඒ කමියුනිකේෂන් එක එච්චටම පියෝ ඒක කවුරුත් කාටවත් ඉමෝෂන් ඒක මන්ද නේක හරි අමාරුයි ඒක එක්ස්ප්ලেইন කරන්න හැබැයි ඒක ගීතයක් හරහා ඒක අපි කමියුනිකේට් කරනවා අදට උනත් මට ගිහිල්ලා අපි ඒ කරන කමියුනිකේෂන් එක ටිකක් මන්ට මට ඉතන ඒක හරි මම කැමති නෑ ස්පිරිචුවල් කියන වචන පාවිච්චි කරන්න හැබැයි ඒක හරි ඒක අමුතු කමියුනිකේෂන් එකක් ඉතින් එහෙම ඒ වගේ තැනකින් තමයි මම සම්සයෙන් තලංග මේ නැත්තම් පප්පව ආශ්‍රය කරන්නේ හෝ ඒ මම සෙට් එක මම තියෙන මගේ තියෙන ගනුදෙන ඒ වගේ එකක් ඉතින් ඒක මගේ ලයිෆ් එක අමතක නොවන චරිතයක් සම්සයෙන් තලංග ලෝකේ මේ ලෝකේ සමහර මොන ගෙහෙම් වලට අපි කියනවා මේ අපිට හේතු කාරණා නිර්වචන ඉදිරිපත් කරන්න බෑ එහෙම හමු වීම අපේ ජීවිතේ ඒ චරිතයට ජනසේන තලංගම යන මුණ ගැහුණා වගේම ඔබටත් ඇති එහෙම ජීවිතේ හමු වීම. ඒ කියන්නේ චරිත ගොඩාක් උත්සාහ කරනවා මේ මට තේරුණා මේ මේ හමු වීම ගැන මේ සුසංයෝජනය ගැන උත්සාහ කරනවා නමුත් කියා ගන්නත් බෑ. ඒ කියන්නේ මේ මොකක්ද ඒ තියෙන සම්බන්ධතාවය කියන එක. නමුත් ඒ මුණ ගැහිම ඒ හමු වීම සංගීතය විතරක් නෙමෙයි අපි චරිතක ගීතවල විශේෂයෙන් මේ මොහොතේ ඉතාම ගෞරවයෙන් ජනසේන තලංගම මතක් කරන්න ඕනේ. එතනදී ඒක මම ඒ පොත කියවපු විදියයි අවුරුදු 10කට කලින් පොඩි කාලේ පොත කියවපු විදිය සම්පූර්ණයි. ඒකයි මොකක්ද හේතුවකට ඒක හරි වෙලාවයි මට ආපෝ අමුතු විදියකට ඒක කියවන්න හම්බුණා. එතකොට මම මං චුට්ටක් මෝරලා මං හිතන්නේ මං මියුසිකලිත් පොඩ්ඩක් මෝරලා. ඉතින් ඒක 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 ඉතින් වාසනාවට වෙච්ච දේ. මොකද මම පොඩි කාලෙම පඬිතෙක් වගේ ඉඳලා ඕක කම්පෝස් කරන්න හැදුවත් මම ඉතින් ඒක එහෙම වුණාවක් තිබ්බෙත් නෑ. ඒක මම කිය පොඩි කාලේ මියුසික් එක්ස්ප්ලෝර් කරන කාලේ මට අවශ්‍යතාවය තිබ්බේ නෑ සින්දුවක් හදන්න කොහොමද කියන තැනට යන්න. නමුත් ඉතින් ඒක හරි වෙලාදී ඒක ඒක සිද්ධ වුණා. ඒක ගැන ඉතින් සන්තෝෂ වෙනවා. ඉතින් බොහොමත් මිස්සුයි චතුරි තරිතේ තවදුරටත් ඒ පිළිබඳව අපිට හඳුන්වා දීමක් කරාට ඉතින් මේ අර මම කියන්න උත්සාහ කරපු චරිත ආව දැන් මේ චරිතගේ සංගීතය තුළ අපි විඳින්නේ සංගීතයේම හෝ ඒ ගායනා කරන හඬ විතරක් නෙමෙයි ඉතින් එහාට ගියපු ගැඹුරු අපිට දැනෙන හිතට දැනෙන මේ සොඳුරු පද රචනා කියන දේත් අපිට මේ වචනවලත් ගැඹුරු අර්ථයක් තියෙන සහ අපි මේක විඳිනවා. ඉතින් මේක මේ කාරණාව මේ මේ චන්දසෙන් තලංගමයන්ගේ ගී ලියු පොතේ තවත් ගීත බොහොමයක් ඇති. ඒ ගීතේට තවත් බොහෝ ගීත එකතු වෙන්න කියලා මේ අපි හැමෝම මං හිතන්නේ ප්‍රාර්ථනා කරනවා මේ ඉතාම ඉක්මනට. චරිත මේ ගොඩක් දෙනෙක් තවත් අහපු එක ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි තව ප්‍රශ්න ඉතාම කීපයක් තියෙන්නේ. මේ 2021 මම දන්නේ නැහැ මේ කොන්සර්ට් එකේ නම කුවේනිද කියලා. කෙසේ හෝ චරිතගේ කොන්සර්ට් එකක් අපිට බලාගන්න අවස්ථාවක් ලැබෙයිද? මං හිතන්නේ රටේ අර්බුදකාරී වාතාවරණයක් මේ පැත්තේ තියෙනවා. ඉතින් අපිට පුංචි හරි ඉංගියක් බලාපොරොත්තුවක් තියාගන්න අපේ අසන්නන් අපේ ප්‍රේක්ෂකයන් ඔබට ආදරය කරන ඔබට ලැබි ඔබේ සංගීතයට ආදරය කරන පිණිස කැමති 2021 ඔබේ ප්‍රසංගයක් ගැන පුංචි හරි ඉංගියක් අපිට දෙන්න පුළුවන් මේ අවස්ථාව ඔබට අපි බාර කරනවා. ඔව් ඉතින් ඒක තීරණය වෙන්නේ කොවිඩ් කියන එක කොච්චර දුරට අපි තව දුරටත් හිර කරයිද නැද්ද කියන එක. ඉතින් ඒකට වැක්සින් එකක් ඇවිල්ලා අපිට කන්සර්ට් එකක් එන්ජොයි කරන්න තරම් අර ඉස්සර කිව්වා වගේ අපේ ප්‍රයොරිටීස් වලට එන්ටර්ටේන්මන්ට් ආවොත් කන්සර්ට් එකක් බලන්න ඕනේ කියන එක ආවතුලට අපිට කරන්න පුළුවන්. ඉතින් කොවිඩ් කියන ප්‍රශ්නේ ඇති වෙලා යනවනේ. කොවිඩ් තියෙන අස්සේ කන්සර්ට් එකක් කරන්න මම කැමති නෑ. ඒක මගේ අතින් වෙන වැඩක් නෙමෙයි. ඉතින් කොවිඩ් කියන එක සමතයකට පත් වෙන තැන ප්‍රසංගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් ඒ ප්‍රසංගය මොකක්ද කියන එක මම
මහාමායා ඒ ගීතය අවසානෙත් පෙන්වලා තිනවා කුවේනි ද මියුසිකල් කියන ප්‍රසංගය තමයි මම ඉතින් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ නමුත් ඒකට තව ගොඩක් දුරයි කොවිඩ් එක අපි විශ්වාස කරනවා මේ අපිට අපිට බොහෝ දේ මගහැරි තියෙන්නේ මේ අතර මේ මේ වසංගත ක්‍රමයත් එක්ක මේ වසංගතය තත්ත්වයත් එක්ක ඉතින් මේක ඉක්මනට මගහැරෙල නැවත වතාවක් 2021 අඩුම තරමේ පළවෙනි භාගයේ කෙසේවත් අවසාන භාගයේ හෝ චරිතකේ මේ අපේ අලුත් ඊගාව සිනමා රූපී අත්දැකීමක් වෙයි ඒකත් ඉතින් මේකත් එක්ක සම්බන්ධ වෙන්න අපි බලාපොරොත්තු දල්වාගෙන ඉමු ඔබට ලැබී ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන් විදිහට ඉතින් දැන් සංගීතය තුළ අපි මේක මේක මේ ඔබත් එක්ක කරන කතාවට මේ අපි රාමුවෙන් එළියට ගියපු කතාවත් එක්ක ඔබ සංගීතය නවමානයකට ගෙනිච්චා කියන කාරණාව අපි කියන්නේ නියතියක් මේ කතාව ඇතුළත ඒක ඒක ආරම්භයේ පටන් තිබූ නියතියක් සංගීතයේ නවමානයක් ඔබ නිර්මාණය කරා කියන්නේ හැබැයි මේ නවමාන නිර්මාණය කිරීම අපි ප්‍රධාන නාලිකා අපේ රටේ තාමත් ප්‍රධාන නාලිකා කියලා හඳුන්වන ප්‍රධාන නාලිකා ඇතුලේ මේ ඔබව අපිට මුණගැහෙන දැන් අඩුයි චරිත එතකොට දැන් ප්‍රේක්ෂකාගාරයක් පුරුල් කරගන්නකොට අපි දන්නවා දැන් YouTube වගේ platform එක ගීත ඔබ අපි අතරට එනවා ඉතින් ඇත්තටම මේ ප්‍රධාන නාලිකා ගැන පොදුවේ ඔබ දකින ඔබ තුර තියෙන ආකල්පය සහ ඇත්තටම ඔබට ප්‍රධාන නාලිකා වලට සම්බන්ධ වෙන දසක් නැද්ද මේ සංගීතය නවමානය තව දුරටත් ලොකු ප්‍රේක්ෂකාගාරයට සම්පූර්ණ කරන්න මේවයි ඔය ඔය ප්‍රශ්නෙට මන් දෙන උත්තරේ ඉතින් ටිකක් කල්පනාවෙන් අහගෙන එක්කනේ මොකද වැඩියට වටහා ගන්න chance එකක් තියෙන ඉඳ මම පෞද්ගලික ප්‍රේක්ෂකාගාරය එහෙම නැත්නම් ප්‍රේක්ෂකයා කියන සංකල්පය ගැන වැඩි ය හිතන්න යන්නේ මං දන්නෙත් නැහැ එහෙම සංකල්පයක් ඇත්තටම තියනවද නැත්නම් ඒක ඇත්තටම ඒක නිකන් මවාගත්ත ඒක උළුවේ මැවෙන සංකල්පයක්ද දන්නේ නැහැ මම ඇත්තටම කමෙන්ට් කියන්නේ ඒක ගැන කමෙන්ට් කරන්න කැමති නෑ ප්‍රේක්ෂකාගාරය කියන්නේ මොකද්ද ප්‍රේක්ෂකයා කියන්නේ කවුද හිතන්නේ විදිය මොකද්ද ඒ ඒ කාරණාව ඔළුව ඇතුලේ වැඩ කරන්න ගත්තොත් මට මං මේ නිර්මාණකරණය මං හිතන්නේ ඒක කරන්න ටිකක් අමාරු වෙනවා ඒ මොකද ඒකේ ලොකු ලොකු කතන්දරයක් තියෙනවා මොකද ප්‍රේක්ෂකයා කියන කෙනයි නිර්මාණි කියන එක කියන දේ අතර ඇත්තටම සම්බන්ධයක් මන් දන්නේ මම හදන නිර්මාණල ඇත්තටම සම්බන්ධයක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ ඒකට ඉන්න ප්‍රේක්ෂක ප්‍රමාණය x උනත් y උනත් z උනත් මං කරන නිර්මාණය මගේ මට ඒක මට ආස විදිහට ඕන විදිහට මගේ රහට වෙන හින්දා මං මේ ප්‍රේක්ෂකයා නැත්නම් ප්‍රේක්ෂකාගාරය කියන concept එක ගැන වැඩි වද වෙන ඒක මගේ ඇත්තටම මගේ control එකේ තියෙන දෙයක් නෙමෙයිනේ. මගේ control එකේ තියෙන එකම දේ තමයි මගේ නිර්මාණය කොච්චර මට truthfulද කියන එක මට ඇත්තටම මං මගේ ඔළුවේ තියෙන නිර්මාණයද මං මේ නිර්මාණය කරන්නේ කියන එක විතරයි මට ඇත්තටම වැදගත්. ඉතින් අර කාරණාව ඒ ඒ අදහසත් එක්කලා එච්චර ඉතින් යන්නේ නැති නම් මම ප්‍රේක්ෂකාගාරය කියන එක ගැන වැඩි කල්පනා කරන්නේ නැහැ. ඉතින් ඒක ගැන කල්පනා කරන්නේ නැති ඉඳම මට TV රේඩියෝ කියන platforms වලට යන්න මම කල්පනා කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මම ආපහු මම ප්‍රේක්ෂකාගාරයක ඉන්නවනේ ඒගොල්ලන්ත් එක්ක මම communicate කරනවා already මගේ music හරහා. එහෙම නැත්නම් මගේ මම කරන මේ නිර්මාණ හරහා. music මම විතරක් නෙවෙයි මම කරන මොකක් හරි නිර්මාණයක් කරා මම communicate කරනවා. ඒක ඒ communicate කරන මේ මාධ්‍ය මේ භාෂාව හොඳටම ඇති මං හිතන්නේ. එතනින් එහාට ආපහු මම TV එකක හෝ radio එකක ගිහලා communicate කරන්න ගියොත් ඒක මම මේක දැන් වැඩේ බලෙන් කවන්න හදනවා වගේ ඒක ඒක මොකද මම දැන් ප්‍රේක්ෂකාගාරයක් කියන එකක් එක්කලා මම ඊට පස්සේ ගනුදෙනු කරන්න ගන්නවා. ඉතින් ඒක මම ඇත්තටම හරි මම ඉච්චර කම්ෆර්ටබල් නැති තැනක් ඒක. විශේෂයෙන් සෝෂල් මීඩියා කියන එකත් වැඩි වෙනසක් නැහැ TV රේඩියෝ එක්කලා ගත්තාම. ඒකත් ඇත්තටම ප්‍රේක්ෂකාගාරයක් එක්ක එක්කව වෙන්න පුළුවන් තැනක්. නමුත් ඉතින් සෝෂල් මීඩියා හින්දා ඒක ඒක පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් TV රේඩියෝ කියන එක නම් මං හිතන්නේ මම ගොඩක් දුරින් ඉන්නේ. මොකද මේ TV රේඩියෝ කියන දේවල් වැඩ කරන විදියටත් මං එච්චර එකඟ නෑ. ඒක සමාන වෙන දේවල් ඒක දේවල් හැසිරෙන විදිය
ටීවී රේඩියෝ වලට යන අය හැසිරෙන විදිය සහ ඒකේ ඒ ප්‍රෝග්‍රෑම්ස් කරන විදිය මම පෞද්ගලිකව ඇග්‍රී වෙන තැන් හරි අඩුයි ඉතින් ඒක මගේ පර්සනල් ඔපිනියන් එක වැරදි කියලා නෙමෙයි මම ඇග්‍රී වෙන්නේ නැහැ ඉතින් මම ඇග්‍රී වෙන්නේ නැති දැනකට මට යන්න පොඩ්ඩක් අමාරුයි ඉතින් මන් දන්නේ මට හරි ආසයි හිතනයි කියලා වැඩසටහන තිබ්බොත් මට යන්න ඒක වගේ පෞද්ගලික මේ මොකක් හරි මේකකට යන්න හම්බුනොත් ඒ වෙයි මං මම හිතන්නේ මට ඒක කරන්න බැරි ඒක ටීවී රේඩියෝ කියන එක මම හිතන්නේ එච්චර මන් දන්නේ මම කරන නිර්මාණකරණය ඇතුලේ මට වාසිදායක දෙයක් නෙමෙයි මං මාගේ කම්ෆර්ට් සෝනෙ පිට තියෙන දෙයක් කියලා ටීවී රේඩියෝ කියන එක මං අයින් කළ දින මගේ ජීවිතෙන් මම ගිහිල්ලා නැහැ කවදාවත් මං කවදාවත් ගිහිල්ලා නැහැ ඒක තමයි ඔබ අපි දැකලා නැහැ ටීවී රේඩියෝ ඇතුලේ චරිත නිර්මාණය චරිතගේ නිර්මාණය කියන චරිතගේ හිතර දැනන චරිතට දැනන චරිතට අපිත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන් දේ චරිත නිර්මාණය කරනවා ඒ ඒ ඒ අසන්නන් ඇත්තටම ප්‍රේක්ෂකකාරය කියන අර අපි කියන රාමුවට කොටු කරලා මේ වුන් තම අසන්නන් කියන එක එහෙමනම් උන්ට බලෙන් මේක ආවත්තනවා වෙනුවට චරිතව පිනවන චරිතව දනවන ගීත චරිත නිර්මාණය කරනවා සහ චරිතට ආදරය කරන මේ ගීතවලට බොහොම අපි කියන්නේ උන්මාදනීය විදිහට අහන පිටසක් ඉන්නවා අපේ ලොකු ප්‍රේක්ෂකකාරය චරිතට. ඉතින් ඒ ගීත හොයාගෙන ඒ ප්‍රේක්ෂකකාරය ඔබට ලං වෙනවා. ඉතින් ඉස්සත් එක්තරා ආකාරයක අනුමතයක් ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා මේ ටීවී සහ රේඩියෝ පමණයි මේ එකම මාධ්‍ය කියන එක. නෑ, එහෙම නැහැ. ඉතින් එහාට ගිහින් ප්‍රේක්ෂකකාරය කියන එක පිනවීම කියන එක එකක්. තමන්ට දැනෙන සංගීත නිර්මාණය කිරීමත් ඒ දැනෙන සංගීතය ඔබට ආදරය කරන ඔබේ සංගීතය ලැබී ප්‍රේක්ෂකාගාරයක් විඳිනවා කියන එකත් එතනින් එහාට ගියපු ඊට වඩා එහාට ගියපු සංකල්පයක් මට දැනෙන විදිහට අවසාන භාගයේ අවසාන ප්‍රශ්න එකක් හෝ දෙකක් තමයි අපිට තව ඉදිරියලා තියෙන චරිත දැන් මා වෙලා ගන්න නැතුව යොමු වෙන්නම් දැන් මියුසික් කියන ඕනෑම ඉන්ඩස්ට්‍රි එකක් ඇතුලේ අපි දකිනවා මේ සන්නාම කියන එක නිර්මාණය වෙනවා දැන් බ්‍රෑන්ඩ්ස් තමයි හැදෙන්නේ අපි කියන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් ලෝගෝ හදා ගන්නවා විවිධ දේවල් කරනවා දැන් ගොඩක් දෙනෙක් අල්ලා ගන්න තැනක් තමයි මේ මටත් උනේ බ්‍රෑන්ඩ් එකක් හදන්න මමත් නිර්මාණය කරන්නේ මේ මියුසික් බ්‍රෑන්ඩ් එකක් එතකොට අපිට දැනෙන විදිහට චරිත දැන් මේ වෙනකොට චරිත අත්තලගේ සංගීතය එහෙම නැත්නම් පුවේනි ප්‍රසංගය කියන දේවල් ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ දෙවන්ත සන්නාම එහෙම නැත්නම් මියුසික් බ්‍රෑන්ඩ්ස් විදිහට සමාජගත වෙලා ඉවරයි මිනිසුන් වැළඳගෙන ඉවරයි ප්‍රේක්ෂකයා තමන්ගේ හදවතට ලං කරගෙන ඉවරයි ඇත්තටම චරිත මොකක්ද මේ මියුසික් බ්‍රෑන්ඩ්ස් නිර්මාණය කරනවා කියන එක ගැන ඔබ දරන මතය සහ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කොහොමද ඇත්තනෝ මියුසික් බ්‍රෑන්ඩ් එකක් අපි හදාගන්නේ අමාරු ප්‍රශ්න අන්තිමට තියලා තිබ්බේ ඒක මාර අමාරු ප්‍රශ්නයක් උත්තර දෙන්න ඕ මේ මේ බ්‍රෑන්ඩ් කියන වචනේ මොකක්ද කියන එක නිර්වචනය කරා මොකද බ්‍රෑන්ඩ් එක කියන්නේ ප්‍රොඩක්ට් එකක් මොකක් හරි වෙළඳ වටිනාකමක් තියෙන ප්‍රොඩක්ට් එකක් ඒ ප්‍රොඩක්ට් එකට වෙළඳ වටිනාකම තීරණය වෙන්නේ ඒ ප්‍රොඩක්ට් එක කොච්චර ප්‍රසිද්ධද එහෙම නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක රැක ගන්න හදන බ්‍රෑන්ඩ් වැලියුස් ඔය කාරණාවට තමයි බ්‍රෑන්ඩ් එකක් කියන එක හැදෙන්නේ ඉතින් විකිණන යමක් තියේද ඒ විකිණන යමක් රැක ගන්න මොන හරි බ්‍රෑන්ඩ් වැලියුස් තියේ නම් මිනිස්සු ඒකට බ්‍රෑන්ඩ් එකක් හැදේ. ඉතින් ඔගේ දෙපැත්තක් තියෙන බ්‍රෑන්ඩ් වැලියුස් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් කියන එක හැදෙන එකට මේ ඒකට මිනිස්සු උත් ලොකු ඉන්පුට් එකක් තියෙනවා බ්‍රෑන්ඩ් එකට මිනිස්සුගේ රෙස්පොන්ස් එක උඩ තමයි බ්‍රෑන්ඩ් එක උත් හැදෙන්නේ. ඒ වගේම මේ බ්‍රෑන්ඩ් එක කරන මිනිස්සු ඒ රැක ගන්න වැලියුස් උඩ තමයි බ්‍රෑන්ඩ් එකේ දේ බ්‍රෑන්ඩ් එක සස්ටේන් වෙන්නේ. වැඩේ තියෙන්නේ ඔය කියපු කතන්දරේ බිස්නස් ලෝකේ වෙන කතන්දරයක්. ඉතින් මියුසික් කියන එක ඇතුලේ බිස්නස් ලෝකයක් තියෙනවා. ඉතින් මියුසික් කියන එක ඇතුලේ තියෙන බිස්නස් ලෝකෙට ඕක වළංගු ඇති. නමුත් එකම ප්‍රශ්නේ එන්නේ මම දන්නේ මට තියෙන ලොකුම ගැටලුව තමයි මේක ප්‍රොඩක්ට් එකක් නෙමෙයි කියන තැන ඉඳන් තමයි මම කතා කරන්නේ. මේක ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රොඩක්ට් එකක් කියන තැනින් පටන් ගත්තොත් මේක අමාරුයි. මොකද ඔය මේක කලාව කියන එක ප්‍රොඩක්ට් එකක් කියන තැනින් බලන් ගත්තොත් ඔන්න කලාව කියන එකට බ්‍රෑන්ඩ් එකක් අවශ්‍යයි. ඔහොම ඒක ඉවරයක් නැහැ. කලාව කියන එක ප්‍රොඩක්ට් එකක් කියන තැනින් පටන් ගන්න බෑ. කලාව කියන්නේ කලාව කියන තැනින් පටන් ගන්නවා. ඒක හියුමන් එක්ස්ප්‍රෙෂන් එකක් කියන තමයි පටන් ගන්න. හියුමන් එක්ස්ප්‍රෙෂන් එකට බ්‍රෑන්ඩ් හොයන්න ගත්තොත් උදේ පහන්තරම
පොඩ්ඩක් වැඩේ නාගන්න වෙනවා. Human expression එකට value එකක් ඇවිල්ලා ඒකට මිනිස්සු කැමති වෙලා ඒකට විකුණුම් මිලක් ඇවිල්ලා ඒකට වෙනද වටිනාකමක් ඇවිල්ලා ඔන්න ඒක prestigious තැනකට ආවන් පස්සේ තමයි ඒක brand එකක් වෙන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මම දැකලා තියෙන අය ගොඩක් අය මේ කතාව අන්තිම දණින් පටන් ගන්න. ඒ කියන්නේ brand එකකට අවශ්‍ය මොනවාද ඒ ටික හදාගන්නවා. සින්දුවක් හදන්න කලින් ගියා logo එකක් හදාගන්න. මේක තමයි මගේ logo එක. සින්දුව හදන්න කලින් ගිහිල්ලා අපි සින්දු කියන එක ඕන දෙයක්. අපි තුම තිර රචනය කරන එක කියලා තිර රචනාව ලියන්න කලින් business card එකක් හදාගන්නවා ගිහිල්ලා. ඔක්කොම මොකක් කරන්න කලින් website. ඒ කියන්නේ ඕක හරියනවා මිනිස්සෙක් සබන් විකුණනවා නම් රෙදි විකුණනවා නම් ප්‍රොඩක්ට් විකුණන මිනිස්සුන්ට ඔය කතන්දරේ හරි මාකටිං පොතක් ගිහිල්ලා කියවුවොත් ඉන්ටර්නෙට් එකේ හරි මෙව නැත්තම් මාකටිං ඩිග්‍රියක් කරොත් ප්‍රොඩක්ට් විකුණන හැටි කියලා දෙයි. නිතරම මතක තියාගන්න ඕන නැත්නම් කලාව කියන එක ප්‍රොඩක්ට් එක වෙන තැනේ ඉඳන් ඔය කතාව වළංගුයි. නමුත් ප්‍රොඩක්ට් කලාව කියන ප්‍රොඩක්ට් එක වෙන්න කලාව කරලා ඉන්න ඕනේ. කලාව කරලා ඒක ප්‍රොඩක්ට් එකක් වෙන්නේ ඕකේ කෑලි දෙකක් තියෙනවා. ඒක ප්‍රොඩක්ට් එකක් වෙන්න තැනට කලින් මනුස්සෙක් ඒක කියන්නේ කලාව කියන්නේ මන් දන්නේ හරියට කලාව කරන එක්කෙනෙක් ආසාවෙන් කලාව කරන එක්කෙනෙක් ඔයක ප්‍රොඩක්ට් එකක් වේවා කියලා හිතන්නේ නෙමෙයි කලාව කරන එක තමන් ඇත්තටම මේකට ආස හිඳ ඒක ප්‍රොඩක්ට් එකක් වෙන එක යාගේ කරුමේ ඒක හොඳ කරුමයක් කියලා හිතන්න පුළුවන් ඒක ප්‍රොඩක්ට් එකක් වුණොත් මරු ඊට පස්සේ හිතන්න පුළුවන් බ්‍රෑන්ඩින් ගැන ඉන්ටර්විව් එකට යනවා නම් මොනවා දන් දින අපි ඉස්සලා කිව්වා වගේ ටීවී එකට යද්දි මොන
ඊට පස්සේ YouTube එකෙන් ආදායමක් එනවා ඒ ආදායම මොකද්ද කියලා ලෝකෙට කියනවා ඊට පස්සේ අමාරින් ලීස් කළ වාහනයක් ගන්න කරපු ඇති කලාවකුත් නැහැ හදපු ඇති බ්‍රෑන්ඩ් එකකුත් නැහැ ඒක ඉතින් ওই social media හරහා අපිට ආපු ලොකු ප්‍රශ්නයක් ලංකාවේ තුන්වෙනි ලෝකේ රටකට ආපු ලොකු ප්‍රශ්නයක් බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ යමක් මිනිස්සු එක ප්‍රෙස්ටිජියස් තැනකට පත් කරලා ඒකට වෙනද වටිනාකමක් දුන්නොත් මින් කියන්නේ මියුසික් එනත්තම් කලාව කියලා ගම ෆයින් ආර්ට්ස් වගේ දේවල් බ්‍රෑන්ඩ් වෙන්නේ ඒකට પરම්පරා ගානක් මිනිස්සු මහන්සි වුණොත් විතරයි ඒක බ්‍රෑන්ඩ් එකක් නේ නැත්තම් තම මිනිස්සෙක් ජීවිත කාලයක් මහන්සි වුණොත් තමයි ඒක බ්‍රෑන්ඩ් එක ඒකත් බෝනස් එකක් අපි හැම එකක්ම එහෙම කියන්න බෑ ඒක කලාව කියන එකයි ওই බ්‍රෑන්ඩින්ග් කියන මාකටිං තියරීස් උයි කලාවයි කියන එක එකට සම්බන්ධ කරන්න ගිහිල්ලා මිනිස්සු නාගන්න එකම තමයි මම නම් දැකලා තියෙන්නේ කලාව කියන එක ප්‍රෙස්ටිජස් තැනකට එන්න පුළුවන් ඒක බ්‍රෑන්ඩ් එකක් වෙනවද නැද්ද කියන එක කෙසේද ප්‍රෙස්ටිජස් තැනකට එන්න පුළුවන් ඉතින් මම දන්නේ නැහැ ඉතින් සල්ලි කියන්නේ මම දන්නේ මොනිටරි වැලියු එකක් ගේන්න අවශ්‍ය නැහැ ඕන තරම් තව විදි තියෙනවා ඉතින් කලාව කියන එක එච්චර හොඳ විශයක් නෙමෙයි මොනිටරි වැලියු එකක් හොයන්න ඒ කියන්නේ කොටිම කිව්වා කාල බීලා ඇඳිලා ඉන්න එච්චර හොඳ නුවණක්කාර දෙයක් නෙමෙයි කලාව කරන්න තෝරන එක කාල මිනිස්සේ කලාව කරන්න තෝරනවා නම් කාල බීලා ඇඳිලා ඉන්න ඒ මිනිස්සේ එච්චර මොලයක් තියෙන මිනිස්සෙන් නෙමෙයි කලාව කරන ගමන් කාලා වීලා ඇඳලා ඉන්න හොය විදි හොයනවා නම් ඉතින් ගොඩාක් ට්‍රික්ස් පාවිච්චි කරන් දෙනවා සෝෂල් මීඩියා වල අරමයි මේ වයි කියලා. ඉතින් එතන කලාවක් කරන්න හම්බ වෙන්නේ. ඉතින් ඕක මාර ලොකු රැබිට් හෝල් එකක් වගේ ඕක යන්න පුළුවන් ගැන කතා කරගෙන. නමුත් වැඩි දින කලාව කියන එක මොනිටරි වැලියු එකක් එක්කලා එන තෝට් එකකින් එන එකක් නෙමෙයි. ඒක මුලින්ම හරියට කරලා ඉන්න හරියට කරාන් පස්සේ ඊට පස්සේ පුළුවන් තමන්ගේ අපේ කලාවක අමගේ කන්ට්‍රෝල් එකේ තියනවා නම් තමන් මොකද්ද කරන්නේ ඊට පස්සේ හිතන්න පුළුවන් ඔක කොහමද ඔක කමර්ෂලයිස් කරන්න ඔකට වෙළඳ නාමයක් ඇවිල්ලා තියනවා නම් ඒක කොහමද එතනින් එහාට තල්ලු කරන්නේ කියන එක. නමුත් වෙළඳ නාමයකින් පටන් ගත්තොත් ඕන මම බ්‍රෑන්ඩ් එකක් වෙනවා කියලා හිතගෙන කලාව කරන්න ගියොත් ටිකක් අමාරු වෙනවා. ඉතින් මම දන්නේ මට අදටත් ලෝගෝ එකක් නැහැ. මට ලෝගෝ එකක් අවශ්‍යත් නැහැ. මම දන්නේ සින්දුව හදන මිනිස්සුන්ට ලෝගෝ එකක් ඕනේ මොකටද කියන එක මම කල්පනා කරනවා. මේ ඉතින් ඒ වගේ. ඉතින් මම දන්නේ මගේ පර්සනල් ඔපිනියන් එක. නමුත් මම දන්නවා personal opinion වුණත් නැතත් කලාව කියන එකයි products market කරන්න පාවිච්චි කරන marketing theories කියන එකයි එකට අලවන්න බෑ. ඒකට අලවන්න පුළුවන් ඒ කලාව කියන එක product එකක් නම් විතරයි. ඒක product එකක් වෙන්න කලින් අවුරුදු ගාණක් මහන්සි වෙන්න ඕනේ. ඒක මේ Uber කියන concept එක Silicon Valley එකෙන් ඇවිල්ලා ඊළඟ දවසේ billion dollar business එකක් වුණා වගේ ඒ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි music හරහා එහෙම නැත්නම් කලාවයි සම්බන්ධ කරන්න බෑ. ඉතින් ඕව ඔක්කොම පටලින් තියෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් මියුසික් ඉන් ද බිස්නස් වල මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන මියුසික් බිස්නස් වල තියෙන ලොකු ප්‍රශ්නයක් උගල. කලාව කියන මේ
කලාව මුදලින් මයින්ද උත්සාහ කරන තැනක කලාව අපි කියන්නේ කමර්ෂලයිස් කරලා කලාවෙන් උපයන්න හදන තැනක තමයි මේ කලාවත් එක්ක බැඳිච්ච අපි කියන්නේ මේ අපි වර්තමානයේ මියුසික් බ්‍රෑන්ඩ්ස් කියන දේ තියෙන ගොඩක් තැන්වල. නමුත් කලාව පෝෂණය කරන්න තමන්ට හිතට දැනෙන දේ කලාව ඇතුලේ කියවන්න හදන එහෙම නැත්නම් තමන් විශ්වාස කරන දර්ශනය කලාවෙන් ඔබට සමීප කරන්න හදන තැන්වල සන්නාමයක් නිර්මාණය කිරීම එහෙම නැත්නම් අලවිකරණය කියන සංකල්පෙන් එහාට ගියපු. ඉතින් එහාට ගියපු දෙවන්ත ඊට පිටිපස්සේ ලොකු කැපකිරීමක් නිර්මාණය කරන අපි ඇරෙත හොඳින් කියව ප්‍රෙස්ටිජ් එකක් එහෙම නැත්නම් ඒක සමහරට ඒක දර්ශනයක්. ඔවුන් ඒක සන්නාමයක් නෙමෙයි. මිනිස්සු විශ්වාස කරන මිනිස්සු අදහන මිනිස්සු ලැන්ග්වේජ් මිනිස්සු අල්ලා බඳ තබා ගන්න දර්ශනයක්. ඒක සන්නාමයකට එහා ගියපු අලවිකරණයට එහා ගියපු ලොකු සංකල්පයක් එක පිටවස්ස තියෙනවා. ඉතින් චරිත අපි අපි වැඩසටහනේ අවසානයට ඇවිත් තියෙනවා. මේක ඔබෙන් අහසන ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම මේක ඔබෙන් අපි දැන් අපි ගොඩක් දෙනෙක් මම මේ වැඩසටහනේ ආරම්භයටත් මම ගෙනපු කාරණාවක් තමයි මේ රාමුවෙන් එළියට එන්න මේ ක්‍රමය වෙනස් කරන්න වෙනසක් කරන්න සම්ප්‍රදායක් වෙනස් කරන්න වඩා හොඳ තැනකට මේ අපි ජීවත් වෙන ලංකාව ලෝකයේ පත් කරන්න උත්සාහ කරන පිරිසක් තමයි ඇත්තම මේ අපේ රටේ තරුණ පරම්පරාව. ඉතින් කලාව කියන එකත් මම හිතන්නේ එක්තරා තැනකදී අපි නිර්වචන අහලා තිනවා කලාව කියන්නේ අවියක් මේකෙන් ලොකු යුද්ධ කරන්න පුළුවන් මිනිසුන් වෙනස් කරන්න. ඉතින් කලා ශාස්ත්‍රයට එන්න හිතන් ඉන්න එහෙම නැත්නම් කලා ශාස්ත්‍රයේ ඇතුලේ මේ රාමුවෙන් එළියට යන්න හිතන් ඉන්න කෙනෙක්ට මොකද්ද චරිත රාමුවෙන් එළියට ආපු මිනිසෙක් විදිහට රාමුවෙන් එළියට ආපු නිර්මාපකෙක් විදිහට ඔබට දෙන්න තියෙන උපදේශය ඒක ඉතින් උත්තර හරියට කැටි ඕන මිනිසෙක් කලාව කරත් නැතත් අපි දු කලාව කරන කෙනෙක් නම් අවශ්‍ය වෙන්නේ නොලෙජ් නොලෙජ් මොනවාටද ඕනේ තමන් ආස දේ කරන්න අවශ්‍ය කරන නොලෙජ් එක එකතු කරන්න ඕනේ තමන් ආස සංගීතය නිර්මාණය කරන්න නම් සංගීතය සම්බන්ධ තමන්ට උකහා ගන්න පුළුවන් සියලුම නොලෙජ් එක තමන්ට ගන්න පුළුවන් වෙනවා තමන් ඕක ගැන ඉගෙන ගන්න තමයි තමාට ඕක සංගීතය කියන විෂය කොච්චර ලොකු දෙයක්ද ඒකේ ඒක ඒක මොකක්ද ඒක හියුමන් ඉන්ටලෙක්ට් එකත් එක්ක මොකක්ද සංගීතය කියන්නේ කරන්නේ කියන දේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ නොලෙජ් අනු ඉතින් තමන් ඒක වෙන්නේ මහන්සි වෙන්න ඕනේ මාර විදියට සා මං අර කලින් කියපු අපි කතා කරපු ප්‍රශ්නෙත් මාර විදියට වැදගත් වෙනවා මට හිතන විදියට මියුසික් කියන එක එක්ස්ප්ලෝර් කරන්න මියුසික් එහෙම නැත්නම් කලාව කියන එක එක්ස්ප්ලෝර් කරන්න ඉස්සෙල්ලා කලාව ඇතුලේ වටිනා දේවල් තමයි තමට ෆීල් වෙන්න ගන්නවා ඉතින් ඒ එක්ස්ප්ලොරේෂන් එක හරහා තමන් අපි තුමු කලාකාරයෙක් හැටියට එක්ස්ප්ලොරේෂන් එක තමන් එළියට පබ්ලිෂ් කරනවා නම් තමන් ඒක නිර්මාණ කැටේ එළියට දානවා නම් මිනිස්සුන්ට විතරයි පුළුවන් ඒක බ්‍රෑන්ඩ් එකක් කරන්න. තමන් ඒක බ්‍රෑන්ඩ් එකක් හදන්න ගියොත් ඒක තමන්ට කලාව කරන ගමන් බ්‍රෑන්ඩ් එකක් හදන්න බෑ. තමන්ට කලාව කරන්න පුළුවන්. ඕක බ්‍රෑන්ඩ් එකක් කරන්න පුළුවන් මිනිස්සුන්ට. ඕක ඒක මිනිස්සු එක්සෙප්ට් කරනවද නැද්ද කියන එක උඩ. ඉතින් බ්‍රෑන්ඩ් එකක් මම හිතන්නේ වෙන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් එකක් හදන්න ගියොත් තමන් බ්‍රෑන්ඩ් එකක් බලෙන් වෙන්න කියොත් ඒක බිඳ වැටෙනවා. ඉතින් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කලාව කියන එක අද සෝෂල් මීඩියා ඇතුළට සීමා වෙලා තියෙන එක. සෝෂල් මීඩියා වලින් එළිය ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ ඇතුලේ කලාව සංසාරණය වුණා නම් හොඳයි කියලා හිතන සංසාරණය වෙනවා. අනිවාර්යයෙන් ඒ සංසාරණය වුණා නම් හොඳයි කියලා හිතන මොකද සෝෂල් මීඩියා හරහා අපි දකින කලාව නම් නෙමෙයි ට්‍රූ කලාව. අර අපි මුලින්ම කතා කරපු පළවෙනි ප්‍රශ්නෙට ආපෝක එනවා බුද්දිස් ෆිලොසොෆිය තියෙන්නේ රහත් මිනිස්සු මං හිතන්නේ ඇංගිලා නැත්තේ රහත් උනායි කීකේ කෑක ගයන්නේ නැහනේ රහත් වෙන ආසාව දින මිනිස්සු එහෙම නැත්තම් රහත් වෙන්න උවමනාව තියෙන මිනිස්සු ඒ මිනිස්සු හොයාගෙන යනවා එතේ ටීචින් එක හොයාගෙන යනවා ඒක සාමාන්‍ය සමාජේ නෑ ඒක මම ඒ සමාජය දකින්න හම් වෙන්නේ නෑ ඒක සමාජෙන් එළියේ තියෙන දෙයක් ඒ වගේ තමයි මියුසික් වල තියෙන ලිබරේෂන් එක හොයන්න නම් සෝෂල් මීඩියා වලින් එළියේ මං හිතන්නේ ජීවත් වෙන්න වෙනවා සෝෂල් මීඩියා වල අපිට දකින්න හම් වෙන කලාව වලි කලාවෙන් එළියේ තියෙන ලොකු කලාවක් තියෙන එකෙන් සමාහිත උවිත වැඩිය යමක් අත්විඳින්න පුළුවන් ඇති කියලා මට හිතෙනවා. ඉතින් මම දන්නේ ඉන්ටෙලිජන්ට් ඔඩියන්ස් එකක් ලංකාවේ හැදෙනවා නම් කවදාරි සෝෂල් මීඩියා වලින් සොයාත් ඔඩියන්ස් එකක් වෙයි. ඒ කියන්නේ සෝෂල් මීඩියා ස්ටැට්ස් වලින් සොයාත් ඔඩියන්ස් එකකට පුළුවන් වෙයි ලංකාවේ හොඳ කලා නිර්මාණ රස විඳින්න. මොකද හෙට විද්දි වුණත් YouTube එකට පුළුවන් අලුත් කැටගරි එකක් දාන්න ට්‍රෙන්ඩින් කියන එක වගේ තව මොකක් හරි අපි හිතමු රෙකෝඩ් බ්‍රේකින් කියලා කැටගරියක් ආවා කියලා #recordbreaking. ඉතින්
ඊළඟ රෙකෝඩ් එක බ්‍රේක් කරන්න මිනිස්සෙක් සින්දුවක් හදන්න හදයි ෆිල්ම්යක් හදන්න හදයි ඒක සම්පූර්ණ මායාවක් එතනින් එළියේ කලාවේ තියෙන ලිබරේෂන් එක හොයන්න මම හිතන සෝෂල් මීඩියා වලින් එළියේ හොයන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඒක කලාව හොඳට කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ලෝකේ ඕන තරම් තියෙනවා සෝෂල් මීඩියා වලින් එළියේ ලෝකයක් තියෙනවා ඉතින් ඒ ලෝකේ දකින්න පුළුවන් නම් හොඳයි මම හිතනවා ඉන්ටෙලිජන්ට් ඔඩියන්ස් එකක් සෝෂල් මීඩියා වල තියෙන කලාවයි ඒකෙන් එළියේ තියෙන කලාවයි ගැන හොඳ අවධානයකින් ඉඳී ඒක කම්පෙයා කරගන්න හොඳ දැනුමක් ඇති කියලා. ඉතින් දෙන්න තියෙන පණිවිඩය තමයි අලුතෙන් කරන්න එන අයට සෝෂල් මීඩියා ඇතුළේ කලාව කරන එක ගැන ටිකක් කල්පනාවෙන් කරන්න ඕනේ. ඒක ඒක අර Tamanට ලිබරේෂන් හොයාගෙන යන්න හොඳ තැනක් නෙමෙයි සෝෂල් මීඩියා. වල කලාව කරන එක. ඉතින් ඒක Tamanට නොලෙජ් තමයි එකතු කරගන්න Tamanට ඒක තේරෙන්න ගණි කියලා තමයි මම හිතන්නේ. නමුත් ඉතින් ලෝකෙ ඉවෝල්ව වෙන එකත් එක්ක අපි ජීවත් වෙන්න බෑ. ඉතින් කල්පනාවෙන් ඒක වැඩේ කරන්න ඕන. මම හිතන්නේ ඒ උපදේශයේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. මොකද මෙතන ඉන්න අපි තරුණයෙක්ගෙන් 90%ක් අපි 90% තරුණයෙක්ගෙන් ඇහුවොත් ඔවුන් මේ සමාජ මාධ්‍ය එක්ක මේ කරන ගනුදෙනුව ඇතුලේ අපි හිර වෙලා ඉන්නේ. ඇත්තටම මිනිසුන් ඉල්ලන දේද අපි නිර්මාණය කළ යුත්තේ මිනිසුන් පසුපස එන දේද නිර්මාණය කළ යුත්තේ එහෙම නැත්නම් මිනිසුන් හොයාගෙන ඇවිත් රස විඳින දේද අපි නිර්මාණය කළ යුත්තේ කියන දේ ඔබට බාරයි. ඉතින් මගෙන් චරිත කිව් විදිහට ගොඩක් වෙලාවට දැන් මේක දැනුම සහ කැපකිරීම ගොඩක් එක තමයි මේ ශ්‍රේෂ්ත්‍රය තුළ රාමුවෙන් එළියට එන්න වෙනසක් කරන්න සම්ප්‍රදායක් වෙනස් කරන්න වෙන්න. ඉතින් ඒ කැපකිරීම කරන්න මම හිතන්නේ මේ කලාවට ආදරය කරන සංගීතයට විතරක් නෙවෙයි ඕනෑම කලාවකට ආදරය කරන ඔබ සියලුම දෙනාට මම හිතන්නේ මේ ප්‍රශ්න ගණනාවක් අපි ඇහුවා. අපි පුළුවන් උපරිමයෙන් ඔබ අපිට යොමු කරපු ප්‍රශ්නත් අපි මෙතනට ගේන්න උත්සාහ කරා. මම හිතන්නේ අපිට සාධාරණ කළ චරිත අවසාන වශයෙන් දැන් අපි කොළඹ විශ්වවිද්‍යාලයේ එළිය සමාජයේ මේ කණ්ඩායම අද දවසේ මේ සංවිධානය කරපු වැඩසටහන ගැන ඔබට දැනෙන දේ වචන කීපකින් අපිත් එක්ක බෙදා ගන්න නම් අපි කැමතියි. ඔව් ඉතින් මුලින්ම මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලන් මේ වගේ ප්‍රකම්පන කියලා වැඩසටහනක් නිර්මාණය කළ මට අඬගාපු එක ගැන සහ මේ කාල වේලාව මාත් එක්ක බෙදා ගන්න ඔයගලන්ට වුණාවක් ඇති වෙච්ච එක ගැන ස්තුතිවන්ත වෙනවා. ඉතින් බොහොම සන්තෝෂයි ඔයගලන් ඒක මම හිතන්නේ හොඳට වැඩි කල්පනා කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට ඔයගලන් කරන මොකකට හරි මං සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් මම ගැස්ටි ඔයගලන්ගේ ඒකට සම්බන්ධ වෙලා මේවා කරන්න. ඉතින් බොහොම ස්තුති ආපහු මට ඒකට ආරාධනා කරාට මේ එඩිට. බොහොමත්ම ස්තුතියි චරිත. ඉතින් අපිට අපිත් එක්ක විවිධ මේ මොහොතේ අපිත් එක්ක එනවා මේ අපේ මේ ඉන්න කණ්ඩායම අපිට පණිවිඩ වෙනවා. මම දුටුව අහම්බෙන් ස්වර හත මත රජ කරන්නෙහි චරිත කියලා. ඉතින් ඒ තමයි ඔබට ප්‍රේක්ෂකයන්ගෙන් තිබෙන නැත්නම් ඔබේ අසන්නන්ගෙන් ඔබේ සංගීත ලැබි අයගෙන් තියෙන ආශිර්වාදය සෑම විටම තියෙන. ඉතින් තවත් නිර්මාණ ගොන්නකට පණ දෙන්න ඔබට ඔබට ශක්තිය ධෛර්ය මේ වකවානුවේ සියලුම ආශිර්වාදයන් ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ නිර්මාණය කරන සංගීතය ඇතුලේ ඔබත් එක්ක නැවත වතාවක් මුහුණට මුහුණ මට හෝ මේ ඉන්න අපේ අසන්නන්ට මුණගැහෙන්න අවස්ථාව නොලැබුණත් ඔබේ සංගීතය අපි මුණගස්වාවි. ඔබ නිර්මාණය කරන අපි විඳින අපි අබ්බැහිවිච්ච සංගීතය. ඉතින් මම මේ මොහොතේ ආරාධනා කරනවා මේ වැඩසටහනේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු ලියෝ පන්සිල් ගුණරත්න ස්තුති කතාව කරන්නට. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අද දින ප්‍රධානමුත්තා ලෙස සැපැමිණි චරිත ආතලගේ මහතා ඇතුළු සහභාගී වී සිටින සියලු දෙනාගේම අවසරයි. ප්‍රකම්පන අද දින දෙවන අදියර ලෙස සාර්ථකව නිමා කිරීමට හැකි වුණා. ඒක සාර්ථක වීම පිටපස බොහෝ දෙනෙක් ඉන්න අය සියලු දෙනාටම ස්තුතිය හුද කිරීමේ අවස්ථාව තමයි මට උදා වෙලා තියෙන්නේ. අපි ලියෝ දිස්ත්‍රික්ක 306 සීවන් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ මගින් සංවිධානය කරපු රාමුවෙන් එපිට මිනිස්සුත් එක්ක මේ කතාබහට ආරාධනාව කරපු සැනින් ආරාධනාව පිළිගෙන අපේ වැඩසටහන් සාර්ථක කරගන්න මේ අවස්ථාවට සහභාගී වුණු ප්‍රධාන මුත්තා ලෙස සැපැමිණි දක්ෂ කලාකරු සංගීත නිර්මාණ ශිල්පී චරිත අතලගේ මහතාට දෙවිවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දින වැඩසටහනට සූමියද වුණු හරහා මෙන්ම Facebook YouTube හරහා සහභාගී වුණු සියලු දෙනාටම දෙවිවින්ම ස්තුතියි.
ප්‍රකම්පන දෙවනාදියරේ නිල තෑගි සහකරුවන පෝට්‍රේට් බයි හේෂ් ආයතනයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද මේ වැඩසටහන සාර්ථක කරගන්න උපදෙස් ලබා දීපු, ඒ වගේම තාක්ෂණික කටයුතු වලින් සහ විවිධ ආයුරින් සහාය ලබා දීපු ලියෝ පවුලේ සහෝදර පිරිසට බෙහෙවින්ම ස්තුතියි. අවසාන වශයෙන් අද දින ප්‍රකම්පන වැඩසටහන සාර්ථක කරගන්න දායකත්වය ලබා දීපු සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ලියෝ පන්සිලු ගුණරත්න. මං හිතන්නේ අපිට අපි මේ වැඩසටහනේ අවසානයේදී මේ යොමුවෙන් ඉන්නේ. ඉතින් සංගීතය කියන දේ නිර්වචනය කරන්න බැරි තැනක තියෙන දෙයක්, කලාව කියන නිර්වචනය ඉදිරිපත් කරන්න බැරි තැනක දෙයක්, චරිත විශ්වාස කරන මහා විශාල චරිතයක් හරියට කියන්න බැරි, චරිතයක් තේරුම් කරලා දෙන්න බැරි ලොකු දර්ශනයක් පිටිපස්සේ ඔහු මේ නිර්මාණ කරනවා. ඉතින් චරිත ඔබ ඔබ කියන විදිහට ඔබ දැනුවත් හෝ නොදැනුවත් මේ ඔබ අතින් නිර්මාණය වෙන මේ නිමෙවුම්, ඔබ නිර්මාණය කරන මේ සංගීතය අද මේ මොහොත වෙන විට අපි බොහොම ආදරයෙන් මැලඳගෙන ඉන්නවා. ඒ අපි කියන ඉලක්කම ඒ ප්‍රේක්ෂකාගාරයේ කොච්චර විශාලද කියන එක මම හිතන්නේ ඔබටවත් කියන්නට බැරුව ඇති, මෙච්චරයි මේ කියන ප්‍රේක්ෂක ප්‍රමාණය කියන එක. ඉතින් තවත් දවසක තවත් මොහොතක තවත් කතාවක් මේ වගේම ඔබත් එක්ක අපි මුණ ගැහෙන්නම් කොළඹ විශ්වවිද්‍යාලය සමාජයේ අපි මේ ආදරණීය තරුණ ප්‍රජාවත් එක්ක. ඉතින් මුලින් කිව්වා වගේ තවත් විශාල නිර්මාණ ගණනාවක් නිර්මාණය කරන්න ඔබට සීරුම ඔබ බලාපොරොත්තු වෙන සීරුම දේ ඔබට ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්ක සංගීතය ආදරය කරන සීරුම දෙනාට මේ මොහොතේ නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා අපේ අසන්නන්. මම හිතන්නේ ඉලක්කම සූම් තාක්ෂණය හරහා විතරක් 300 ගණනක් සම්බන්ධ වෙනවා මේ වැඩසටහනට. ඉතින් ඉතාම විශාල පිරිසක් මේ වැඩසටහනට පැය දෙකක කාලයක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඔබ සීරු දෙනාට මේ ස්තුතියි. අපි මුණගැහෙමු සංගීතයත් එක්ක, මුණගැහෙමු ඒත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් රාමුවෙන් එපිට මිනිසුත් එක්ක අපි මේ කරපු කතාව ප්‍රකම්පන වැඩසටහනත් එක්කත් අපි බොහොම ඉක්මනට ඉදිරි දවසක රාමුවෙන් එළියට අඩිය තිබ්බ කෙනෙක් එක්ක ඔබට පන්නරයක් වේවි. ඒ රාමුවෙන් එළියට අඩිය තිබීම කතාව නැවත වතාවක් චරිතත්තලගේ ඔබට බොහෙවින් ස්තුති. අපි සමුගන්නවා සීරුම දෙනාට සුබ රාත්‍රියක් වේවා.